चतुरार्य सत्य अवबोध करके निवन अवबोध करके अन्य गमने अति दान हालती है त्रिलक्षण दान काटोत निगंध हालती है त्रिलक्षण के अन्य दुख अनात्म के त्रिलक्षण त्रिलक्षण के लिए लक्षण तुण ऊनेम देख तीन लक्षण तुण ऊनेम देख मे लक्षण तुण बाहिवे समंगे अभ्यंतर समंगे अभ्यंतर एक तेरूंगे लोक हेडिलती त्रिलक्षण हेम सिद्धियमतीनोक अनीतम सागरे बोडी मम्मी गेटलू मधु करे विषय अनीतल बला मम्मी अदर මම බුදුහාමුදුරු දූපත්ත කියන්නේ බුදුහාමුදුරු ඔය අනිත්‍යයි කිව්වේ නෑ ඕවා ඒක ලෝකයයි කියන්නේ මෙන්න මෙහෙමයි බුදුහාමුදුරු පෙන්නන්නේ ගිරිමානන්ද හාමුදුරුවන්ට කියනවා පංච උපාදානස්කන්ධය අයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන්නේ මේක තේරුම් ගන්න උත්සාහ කරමු අද දවස අනිත්‍ය අවබෝධය කියන්නේ මාර්ගයට කියන්නේ මේක මාර්ගයට ඇවිල්ලා ඉතර එයා වැටෙන්නේ නැහැ සතර मैं आप हितम शब्द अख्यान मैं शब्द है तेना आप हितम मैं हम निशब्द विलावक अभी हम अवधानी अम कहा विलाकूरगे दुराक महा खानता शब्द नदागे दुराक अभी तो मुखदेन इतने वेदना वे विरुद्ध वेदना इतने वेदना वे वेदना वे मतु कर लिन्नी दूर सत्य विरुद्ध दुरा वेदना हटगत हटगा इत दुरा कर सत्य के लिए पहलना पहलो इतना वेदना सान्यादिक हर ये वेदना सान्यादिक सन्या इंकी हंगुरगा हंगुरानी रूपे सद्रू रूपे हर रूप वेदना सान्याति इतकोट एक हंगुरा कऊ विज्ञानी अरे रूपेट विरुद्ध सीतापेट विरुद्ध संसरा विज्ञान पंच उपाधान स्कंदेम हटगत सद्य अभी अरे सद्यन तेन तीन पंच उपाधान स्कंद अभी एक पाठ बरी दे सद्य सर कहू नी एम को सद्यवरा सद्य निशाण पंचुपाधान स्कंदे हटगस्ते सद्य इवरको तीन पुलवे दैनिक सद्य अब मिथन तीन गैंब अच्छा गैंबूचा मतलब धर्म आऊ अंतिम गैंबू धन मिथन मम तो दक्ष नेटिंग अवबोध कर दुर अरकोट ये सद्य निशाण पंचुपाधान स्कंदे हटगस्ते दुर अर सद्य इवर नाव तीन पुलवे
ඒ කන්නාඩීට එතුණුකම මූණ පෙළුණා නම් පැත්තට ගියාම කන්නාඩී තියෙනද මූණ නෑ ඒක නිසා හටගන්න සත්‍ය නිසා උපාදානස්කන්ධය හටගන්න සත්‍ය නැති වුණාම තියෙන පුළුවන් බෑ හැබැයි අපි ඒ දොර ඇරි එකට විරුද්ධකම සත්‍ය වරුණක් තියෙනනේ නිකවටවත් හොයලා බැලුවත් අපි නිවිතින් මොකද වෙලා තියෙන්නේ නෑ මං හිතන්නේ කිසිම කෙනෙකුට එහෙම ඔයාලා බලන උමනාවක්වත් ඇවිල්ලා නෑ ඒ තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදව් කරන් හටගත්ත මනෝදාතු තේරුණා උපාදාන ස්කන්ධේ නේද නැති බව දැක්කද ඇති බව දැක්කද ඒත් නෑ පැවතුණු බව දැක්කද ඒත් නෑ නැති බව දැක්කද නෑ අන්න ඒකටයි අනිත්‍ය කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් ඇති වුණා අපිට ඕනුණක් තියාගන්න බෑ නැති ඉතින් ඒක දකින්න කියන උදුවා අනිත්‍ය දකින්න ඒ හටගත්තෙම දුකක් නේද හටගත්තෙ මොකක්ද දොර අරිනකොට හදෙත් එක්ක ඔ දුක වේදනාවක් නේද අපි නිකන් වේදනාවක් කියලා ගන්නේ මොකද වේදනාව කොටස් තුනකට බෙදෙනවා ඒක නිසා එහෙම ගත්තම හරි මේ වේදනාවක් හටගන්නේ විඳවිල්ල විඳිල්ලක් හටගන්නේ වේදනාව එතකොට ඒ වේදනාවට අපි කිව්වා වේදනාව නිසා විඳවන නිසා ඒ විඳවන එක අල්ලන්නේ අපි මෙහෙන්නේ බාහිර අපි විරුද්ධ වෙලා තියෙන්නේ විරුද්ධ හිත තියෙන්නේ මෙහෙද උරට විරුද්ධ ඒ දොරේ සද්දෙට විරුද්ධ හිත හටගත්තේ මෙහෙ නමුත් අපි ඒක මෙහෙ කියලා දකින්නවද මෙහෙ මේ විරුද්ධ හිත තියෙන කියලා දකින්නවත් නැහැ අපි දකින්නේ මොකේ වරද දොර ඇරි එක නේ වරද එහෙම නේ අන්න එතකොට අපි අයිති කරන් දෙන්නේ මොකද්ද අර මෙහෙ හටගත්ත වේදනාව අන්නේ අයිති කරගත්ත එකට කිව්ව තණ්හාව වේදනාවෙන් මෙතේ ශාස්ත්‍රීයම පැත්ත මේ කතා කරේ ආ ඉන්නේ කල්දාලා බෑනේ නේද කරේ විනාශයක් වුණ සබුද මේ දැනගෙන තියෙන්නේ බෑ හීනන්න ගිහිල්ලා ගඟට වැටුණට පස්සේ මේ ආරක්ෂක ඇඳුම් ඇඳන් ඉන්නල බෑ දැන් ඇඳන් ඉන්න එතකොට ගහගෙන යනකොට බේද දැන් ඔය අපිට අර වේදනාව ඉස්සරහාම තියෙන දුකක් ආයි මොකුත් කතාවක් නෑ විරුද්ධ සිතක් නෙදි එතකොට විරුද්ධ සිත අපි දොර දිහා බලනවා කියන්නේ ආපු අරමුණේ ඉඳගෙන විරුද්ධ සිත අයිති කරලා දැනගන්න. අන්න ඒකට කිව්ව තණ්හාව. දැන් දුක නේද මේ විඳින්. දොර අපිට කිව්වද දුක් විඳින්නේ. දොරේ සත් නෑ. අපි හැදුවද? අපි හැදුවෙත් නෑ. අන්න ඒකට කියනවා අනාත්මයි. දොර අපට හදලා දුන්නෙත් නෑ. අපි හදාගත්තෙත් නෑ. කවුද දුක් හදන්නේ? කවුරු හදන්නේ කියලා නියමයි නාදීක පුළුවන්. නෑ අපි බැලුවකින් දෙන්නේ මේක. එකයි විදර්ශනාවට විතරයි මේ ඥාණය එන්නේ අපි හැදුවෙත් නෑ දොර හැදුවෙත් නෑ හැදිලා අන්න ඒකට කියන අනාත්මයි පුද්ගලයෙකුගේ සම්බන්ධයක් නෑ මේ කිසියක් දැන් ත්‍රිලක්ෂණේ හැදුවොත් ඔයද දෙන්නේ දොරේද මෙහෙද මෙහෙදී දැන් පළවෙනි එක මොකද්ද අනිත්‍ය දර්ශන අනිත්‍ය කියන්නේ අර දොර නෙවි මෙහෙ තියෙන්නේ දොරේ සද්ද නෙවි මෙහෙ තියෙන්නේ ඒ වෙනුවට වේදනා සංඥා සංකාර විඥාන කියලා පස් දෙනෙක්. හරි දැන් මොන පස් දෙනෙක්? මේ පස් දෙනා හටගත්තේ අර දොරේ සද්ද නිසා. දැන් දොරේ සද්ද ඉවර වුණාම තියෙන්න පුළුවන්ද? බෑ. නැහැනේ. දැන් ඒක ටික මතක තියාගන්න මෙතන ඇත්තටම මම නෙවෙයි මේ ලෝකේ කාටවත් කියලා දෙන්න බෑ මම හිතන්නේ බුදු දන්වාගේ දේශනේ ඔක්තනිකම තමයි වෙන තිනු ඉන්නේ හරහ මොනම සූත්‍රකවත් අහුවෙන්නේ නැහැ විඤ්ඤා ඒ ටික තමන් අවබෝධ කරන්න කියලා කියන්නේ දැන් දොර අරිනකොටම වේදනාව හටගත්ත සංඥාව හටගත්ත සංකාරය සකස් වුණා අතුරු කරා දොර පස්සේ අතුරු කරන්න සකස් වුණා කාය සකස් වුණා වචන සකස් වුණා ඒ කියන්නේ හිතන සිත සකස් වුණා ඒක තමයි සංකාරය ඒ සංකාරයට දෙන්නේම දොරේ වරද විඥානේ කිව්වේ ඒක. එතකොට දැන් පස් දෙනා හටගත්තේ දොරේ සද්ද නිසා නම්. සද්ද ඉවරුනාම තියෙන්න පුළුවන්ද? බැහැනේ. දැන් අපි මෙහෙම කණ්ණාඩියක් තියලා මූණ බලන. එබෙන් ඉස්සල් අපේ රූපේ තියෙන්න පුළුවන්ද ඕක? බැහැ. ඒගොනම නේද පේන්නේ? ආයි ගැත්තකට ගියත් තියෙනවා? නැහැ අන්න ඒ වගේ. දැන් එහෙනම් අතන ධර්මතාව එකයි. අර සද්දේ නිසා නම් උපාදානස්කන්ධය හටගත්තේ සද්ද නැති බව කියන්නද? හැබැයි සද්දේ නැති වුණොත් දොරට විරුද්ධකම තියෙනවද නැද්ද? අන්න ඒකට තමයි සංඛාරය කියලා කියන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාර. තේරුණා කියන්නේ සංඛාරය ලේසි නෑනේ. අපි දැන් පංච උපාදානස්කන්ධය හටගත්ත උපාදානේ අයිති වුණා. දැන් අයිති විතරයි තියෙන්නේ. ඒක තුල හටගන්න සංඛාරය. විකට හිතන්න ගන්න ඕක. මෙච්චර හොඳ දෙයක් කරද්දී දොරක් ඇරියා. දැන් හිතන. දැන් අර උපාදානස්කන්ධෙත් නෑ. ඒක අයිති වෙලා. ඒක අනිත්‍ය වෙලා. අර සද්දේ ඉස්සරහා
හටගත්තා නම් සද්ද නැති වුණාම නැති වෙන්නේ. දැන් අපි හැබැයි මේවත් නැති වෙන්නේ අනිත් අය. සත්‍යඥයට නැති වෙන්නේ මේ පංච උපාදාන සද්ද තියෙන. මම කියන්නේ විදර්ශනා කරන කෙනෙකුට. එයා හොඳට බැලුවා මේ හටගත්තෙ මෙන්න මේ වගේ ලක්ෂණ පහ. වේදනාවකි, සංඥාවකි, සංකාරකි, විඥානකි කියලා දැන් ඔන්න හඳුරගත්තා. හඳුරගත්තා එහෙනම් මේ දොර අරේ ආවේ සද්ද මෙහෙ තියෙන්නේ මෙහෙම ලක්ෂණ කියලා දකිනකොටම මෙයා ඇත්ත ඇති සතියෙන් දැන් ඔන්න ඔබට කියන සත්‍ය ඥානය. මේක තමයි මාර්ගය. අමාරු වගේ දෙනුනට ලේසි වන්න කියන ලේසි. එතකොට දැන් අපිට මෙච්චර කලක් වෙනුනේ නැති දෙයක් අපේ මේ ජීවිතය තුළින් වෙන දොර අරිනකොට මේ වේදනා සංඥා සංකාර විඥානයෙන් පහළ මෙන්න මේ පහළ වීම දුක කියලා දකින්න පුළුවන්. අපිට චතුරාර්ය සත්‍ය උගන්වන්නේ මොකද්ද? දුක අඳුර ගන්න. මේ හටගත්තේ මොකද්ද? දුක කියලා පිළිගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ අනික් හඳුරන්නේ ඉතින් අඳුර ගන්න ඕන මොකද්ද? දුක. මේ හටගත්තේ දුක නේද කියලා දකිනකොට අර ඒකට තියෙන සම්බන්ධය කැඩෙනවා. අන්න අනික් වෙනනේ. එකයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට නිත්‍ය බව නැති වෙනවා. නිත්‍ය බව කියන්නේ ඒ මෙහි තියෙන අරමුණෙන් ඒ රූපෙට තියෙන සම්බන්ධය කැදේ. ඒකට කියනවා අනිත්‍ය කියලා. හරිනේ? දැන් මේ ඔක්කොම මේ ත්‍රිලක්ෂණේ පිළිගන්නේ කාටද? මේ ලෝකේ දුකයි කියලා හඳුනන කෙනාට විතරයි. දුක හඳුනන්නේ නැති කෙනාට අනිත්‍ය වෙනවද? අනිත්‍ය නුහුණු බව තමයි දේවදත්ත ඔප්පු කරේ. ඒ දා රම්කලේ ප්‍රශ්නේදී අල්ලගත්ත අරමුණ තාම තියෙනවා. එයා දන්නේ හටගත් අරමුණ දුකයි කියලා. මේ අරමුණ අල්ලගත්තොත් මම සංසාරෙ ඉන්න වෙනවා කියලා දන්නේ නැහැ. අන්නේ නොදන්නා විද්‍යාව නිසා එයාට නිත්‍ය බවක් තිබ්බා. නිත්‍යයි කියන්නේ ආපු අරමුණ අල්ලගත්තා. අනිත්‍ය උනේ නැහැ. අනිත්‍ය වෙන්නේ කාටද? දුක හඳුරගත්තොත් පමණයි. මොන තෙන්දනම් පොඩ්ඩක් අපි එකක් මේකෙන් එන්න වෙනවා. ආවත් ස්ථිරම ගැලවෙන්න ගන්නවා. මේක තව තියන්නේ අනිත්‍ය වෙනවා. දැන් මේක දුක කියලා හඳුනනකොට අනිත්‍ය වෙනවා. එයාටම පේනවා හරේ ඇහුනේ සද්දයක් මෙහෙමයි දුකදී. අනාත්මයි. මමෙක් නෑ, මම හදලත් නෑ, දොර විසින් මට ඕක හදලා දීලත් නෑ, මෙයාට ගත්තා. ඔන්න ත්‍රිලක්ෂණයම අවබෝධයි. ත්‍රිලක්ෂණය කොහෙද තිබ්බේ? අන්න අර චතුරාර්ය සත්‍ය අවබෝධය තුල ත්‍රිලක්ෂණය තිබ්බා. හරි නේද? ඕකට කියනවා විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට අංග සම්පූර්ණ වෙන්න ඕන ඥාන තමයි ත්‍රිලක්ෂණය. හරිනේ? දැන් අපි හඳුර ගන්න ඕන මොකද්ද? දුක. මේ සියල්ලකින්ම ගැලවෙන්න තියෙන මාර්ගය මොකද්ද? දුක්ඛේ ඥානං. දුක හඳුර ගන්න එක. දැන් අපි කිරිටොපි කෑල්ලක් කනකොට හොඳට රහ අපි හිතා ගන්නකො හොඳට රහට කාපු කිරිටොපි පොඩි කාලේ හැරි ගමන්. දැන් මේ කිරිටොපි කෑල්ල කනකොට රස දැනෙනවනේ අපි. එතකොට ඒක දුකක් වෙන්නේ කොහොමද? හරුවස්නේ අන්නේ දුකක් වෙන්නේ කොහොමද රහ? අවුරුන් යව දුක් දෙකරි අපෙන් යව කොහොමද? හලෝ දුකක් වෙන්නේ නේ මෙච්ච රහද? අහන්නේලා අපි ඉවරයි. දැන් අපි රහ නැති වුණත් අපි හිතමු නැති වෙන්නේ නැහැ කියන. දැන් කොහොමද දුකක් වෙන්නේ? අන්නේ කයි මේ යන ගැටල්. දැන් ටිකක් ඔය ධර්ම ගැටල්. ඔය පොඩි උත්තරයක් තියෙන මෙච්ච ලොකු උත්තරයක් නැහැ ඔකට. මම උත්තරෙ දෙක වාචනාදීන උත්තරෙ දෙක. මේ වෙන්නේ මොකද? දැන් අපි හිතමු ওই රසය ගන්න නම් කොච්චර දේවල් කන්න ඕනද? කිරිපිටි කෑල්ල කනකොට මොකද වෙන්නේ? ටිකක් වෙලා කෑල්ලම දැම්ම ගියම පස්සට දාලා දැන් ඉක. විගනවට මොකද වෙන්නේ? එන්නේ රස අඩු වෙලියා. අඩු වෙලිය යනකොට මොකද කරන්නේ? අපි වටින්නේ නැති දේ කොහොමද පිළිති කරන්නේ? උණු කොටට. උණු තියලා තැනටයි වීසි කරන්නේ. උණුකොඩ කියන්නේ මොකද්ද? කුණු තියෙන තැන. දැන් එපා කරපු දෙවිසි කරන්නේ කොහටද? කුණු කොඩට. දැන් කිරිටොපි කෑල්ල ගෑම රහ නැති වුණාම දැන් කුණු වෙලානේ. කොහටද දාන්නේ? කුණු කොඩට විසි කරන්නේ. කොහට කුණු කොඩට? මම නෙමෙයි කිවි අදන ලැජ්ජේ හිටේ බුදු විජයනන් වහන්සේ කිවි. මේ මල්ලට දාගන්න. දැන් අර රහත ආසයිනේ අපි. දැන් රස නැතිවීම දුකයි නේද? රස නැති දුකෙන් බේරෙන්න මොකද මෙයා කරන්නේ? තාවකිරිටොපි කෑල්ලක් ගන්න. දැන් ඔහොම ඔහොම කනවා, එකක් කනෝ රහාඩු යනකොට වීසි කරනවා, බඩට දාගන්නවා. ඔහොම ඔහොම ටිකක් වෙලා කාගෙන යනකොට මොකද වෙන්නේ? මේ හරියට වෙනකන් නෑ. දැන් කුණුකොඩ කිවුනට පස්සේ දැන් රහ එපා. තව කෑල්ලක් ඕන බැහුවොත් එයත් වෙන්න නෑ.
දැන් අපි රස මෙහෙන් එපා වුණු නිසා මේ නොකන්. තේරුණා? මෙහෙන් ඕනුණු වෙලාවේ කෑවා මෙතනින් එපා වුණු වෙලාවේ කෑවේ නැහැ. දැන් ඒ වගේ තමයි ඕක අනිත් පැත්තට ගන්න මේ ගොඩක් ලොකු වටිනා දර්ශනයක් මම මතු කරේ. යම් කෙනෙක් මේ රස කනකොට තණ්හාව නේද තියෙන්නේ? තණ්හාව තිබ්බොත් මේ කන පුද්ගලයාට කන්න බීජය තියෙනවා කන්න ආසාව තියෙන නිසා නැවත නැවත උපදින. කියලා ඔන්න අවස්ථාවේ උපදින හේතුව මේ තණ්හාව කියලා හැබැයි සිද්ධියෙන් දැක්ක. නිකන් කඩපාඩම් කරන් ජාති දුක්ඛය මේ ගිරව්වගේ පාඩම් කරන මේ හැල්ලක් නෙවෙයි. එයා දකින්න මම ආස කරොත් ආසදේ කන්න හැම තිස්සෙම මතක් වෙනවා. මතක් වුණොත් කන්න හිතෙනවා. කන්න හිතෙනොත් හොයන්න හිතෙනවා. හොයන්න හිතෙනොත් සසරට වැටෙනවා. කියලා නිකන් අර විග්‍රහ කරගන්න පුළුවන් උණු. තණ්හාව නිසා මේ ඔක්කොම වෙන්නේ කියලා හැබැයි සිද්ධිය තුලින් දැක්ක. තණ්හාවට මෙයාගේ බය හැදෙන. ඒක තමයි හරි වටිනම දේ. තණ්හාව කෙරෙහි බය එනවා. මේ තණ්හාව කෙරෙහි බය එනකොට තණ්හාව නිසා නම් දුක හටගත්තේ දැන් තණ්හාව කෙරෙහි බයව දුක දෙනවා. සංසාර දුක නැතිනේ. අපිට පඤ්චෝපාදානස්කන්ධය අනිත්‍ය වුණ නැහැ. මේ හටගත්ත වේදනා සංඥා සංකාර විඥාන කියන පස් දෙනා තමයි කිරිතෝපි ගෑවේ මස් වෙයි. ඒ රසයි කියන රස තෘෂ්ණාවමනේ අන්නේ එයිද දැන් අර රස කියන එක ඇතුලේ අනිත්‍යයට නොපෙනෙන සංසාර කුරුද්ද දෙන්නේ ඔක්කොම එන්නේ. එයාට පේනවා මේ රස කියලා කන තැන ආසාව නිසා මේක සංසාරෙ ඉපදිනවා. සායෝගිකෝ දැක්ක. එයා දුක හඳුනගත්තා. සංසාරේ මේ ඉපදිලා විඳින දුක් ටික ඇතිද මදිද කියලා අන්න ඒක ගොඩක් ගැළපෙන්න ඕන කරුණ. ඒක ගැළපෙනකොට රසයි කියන තැනක ප්‍රසිද්ධියේ නැති රෞමෙන් එන දුක පේනවා. රස කල්ලා ඉදුණොත් අපි උපදී අනේ පිළි සිටින හොඳට දන්නුනේ අතීත දන් දීපු නිසාම තමයි අනේ පිළි සිටුවරේ හැදුනේ මේ හැදිලා අනේ පිළි සිටි මැරෙන වෙලාවේ සැපෙන්නද අච්චර දෙපළ තිබුණ කියලා බාණ්ඩාගාර 9ක් දෙක තිබ්බලු එයින් එකකින් කාල නියදම් කරේ ජේතවනාරාම ගාන වලලු කරත්තරන් නිසා රත්තරන් කාටි වලින් පුරවල එහෙමනේ රංකාවන් එතකොට අච්චර රල්ලිකාරය අන්තිමවල කොහොමද කරා අන්නා වැටෙන පපුව රිදෙන ඔළුව වින් කරන්න වගේ පපුව සතුරු ප්‍රලක් අස්ව දක්වන වගේ ගොඩක් දේවල් කිව්වනේ කකුල් දෙක කපලා වගේ දැනෙනවා කිව්වා අත් දෙක නැතුව වගේ දැනෙනවා කිව්වා අඬනොද අන්න තේරුණාද මොන තරම් පින් කරලා ඉපදුනත් භවයේ දුකයි කියන හැබැයි මේ පිළිගන්නේපා මම කිව්වට ඔබ ජීවිත තත්ත්වයෙන් බලන්න මේ ලෝක පින් කරපු හොඳට ඉපදිච්ච ධන හොයනවා දැනනද නැද්ද කැමතිද මරේ එහෙනම් අවසන් වෙන්නේ දුකකින් නම් මේ භවයේ දුකයි කියලා දැන් ඔබට ප්‍රායෝගිකයි නේද නිකන් කියන්නම් වාලේ ඔව් අනේ භවයේ දුකයි ඒක කිව්වට හරියන්නේ නැහැ එහෙනම් අච්චි පොතාච්චි ගහන කෙනා නිවන් දැකලා එහෙමද සිද්ධිය තුලින් දකින්න මේ දුක නේද කියලා දකින්න මේ රසයි කියන එක අරහා රසයට ආශ කරොත් මං ඒ තණ්හාව නිසා නැවත උපදී ඉපදුනොත් දුක තියෙනවා බැලුම් ගන්න වෙනවා පුටි ගන්න වෙනවා නේද දැන් මම දැක්කා මේ මේ දිවිය ගන්න අපිට උපමා ගන්න ලොකු දැනක ඉන්නේ හොඳ ලොකු මූණ ලොකු බල්ල උළු ලොකු කන් එල්ල වැටි ලි බල්ල ඉන්නේ මහා කූරු වගේ බල්ල වර්ගය මහා ගණන්නේ ලක්ෂ ගන්නට යනවලු මේ බල්ල මම නම් දැන්නේ නෑ කියන්නේ මේක අහතු දරු කර කිය මම දැක්ක විතරක මේ බල්ල මූණ හොරි හැදිලා බල්ල එල්ල වැටි ගෙදරයි බල්ල එලව ලොකු අලව්වක ඉබ්බ දැන් ගෙදර හිටත් තරම් දෙයක් නැහැ තුනක් නෙමෙයි දැන් ගෙදරයි දුක් විඳිනවා බල්ලගේ බල්ල දුක් විඳිනවා ගෙදර ඒකෝ ඉතින් තමයි අර බල්ලගේ ලෝම හැලිලා මේ අර හැම ගහපු සතෙක් වගේ මසත හැම ගහපු සතෙක් වගේ ඒ බල්ලා අරේට දුවන එළවනකොට ඉතින් මිසු ගහන බල්ලට යන්න බෑනේ ගෙදර දාන්න බල්ල ඒකුණින් ගහනකොට මේකුණට යනවා ඒ මිනිස්සු පොළු අරන් බල්ල එකාරින් ලොන මම දැක්ක ඉතින් මේක තමයි ඇත්ත කතා නේ ඉතින් මේ බල්ල කොච්චර දිව ගෙදරයි ගහනවනේ ගෙදරයි නැවතිද තියාද අපේ ඉඩම උනක් ගන්න අනිත් අය පුළුවන් නම් ගන්නේ නැත් අපි එළවලු ඕක තමයි ලෝකේ ඇත්ත ඒක නිසා මේ භවයේ දුකයි කියලා හැබැයි තේරුම් ගන්න ජීවිතේ තුල භවයේ දුකයි කියලා දකින්න කෙනාගේ මේ සසර කලකිරෙන්නේ නැහැ. මේ මේක ජීවිතේ කලකිරෙන්නේ නැහැ. සංසාරෙට තියෙන ආසාව අඩු වෙලා යනවා. තණ්හාව අඩු වෙනවා. ඉතින් දුක තේරුම් ගන්න බුදුහාමුදුරු කිව්වේ දුක්ඛාජාතක. ඒක දුක හොඳට සාර්ථකනය කරගන්න. දුකන් කිව්වට බෑ. එතකොට එයාගේ අර පංච උපාදානස්කන්ධයේ නිත්‍ය වෙනවා කියන්නේ අයිති වෙන එක
අඩු වෙන්න ගන්න. අන්න ඒකට කිව්ව අනිත්‍ය සංඥා. එතකොට යාට සද්දයක් ඇහෙනකොට සද්දේ ඉස්සරහා අටගත්ත කැමැත්ත හෝ අකමැත්ත පේනවා. හොඳ සද්දයක් නම් කැමතිද නැද්ද අපි? කැමති. නේද? හොඳ සද්ද ඇතිනේ ටෙලිෆෝන් වල දාන් තියෙන හොඳ ඒවනේ. නරගේ දානයි නම් මෙහෙ මෙතන නෑ කවුරුත්. ඒ කියන්නේ කෝල් එක එනකොට වැටෙන අස්සාද. බිලින් ටෝන් එක කියන එක තියෙන්නේ නේද? ඉතින් දාන්නේ මොකක්ද? අන්හාගේ ප්‍රමාණ එකක් දාන්න. ඒකට වෙන සාක්ෂි එපා. එහෙන ඕන තියෙන එකක් දාන්න පුළුවන්. එහෙම බෑ. එයාට බෑ එහෙම එකක් කරන්න. එයා කරන්නේ මොකද? හොඳම එක තෝරලා දාන. ටික දවසක් යද්දී සද්දේ පාවුනාම තව එකක් දාන්න. මේ අපේ ජීවිතය ගැන කියන්නේ මේ වෙනයි ගැන නෙවෙයි. අපි කියන කන්නව නැතුලෝනේ අපි. ඒ බලන්න කිව්ව සබ්බ කාය පටිසංවේදී හැම තැනින්ම බලන්න කිව්වා. දෙවි පොඩි වෙලා අඳින්න කැමතිද මේ? පොඩි කරන් අඳින්න කියනෝනේ නේද? හොඳට හිතන්න එපා. ඇයි අපි අයම් කරන තැන තියෙන්නේ මොකද? එහෙම අඳින්න අකමැති. දකින්න අඩු ගන්න මේක. නවත්තන්න එපා. හොඳට වෙන්නේ අයම් කරලා අඳින්න. හැබැයි විද්‍යාව දකින්න. හොඳට මැදල එක ධාරයක් ඉරක් වැඩිලා තිබුණා මොකද වෙන්නේ? අච්චර මැදල සරි ගියේ නැහැ නේ කියලා සප්පුරු වෙලා දුක් වෙනවා. ඔන්න ඔය විදියට දුක ගැන හොයන් යනකොට අද ගෙදර ගිහින්. ජීවිතේම දුකක් කියලා පේන දවසක් එනවනේ. දැන් අඳින එකත් දුකක්, කන එකත් දුකක්, මොන එකත් දුකක්, නිදා ගන්න එකත් දුකක්. නේද? ඔක්කොම හැබැයි සබ්බේ සංඛාරා පරම දුක්ඛ කියලා දේ ඔබට ඔප්පු වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කිව්වොත් බෑ. බුදුහාමුදුරුවෝ කිව්වද දැන් අපි වාක්‍යයෙන් ඇහුවනේ. හරි හරි. කඩවාඩන්න නේද අපි? ඔව්. ඒ සංඛාරේ දුක කියලා අපි පිළිගන්නවද? නෑ බුදුහාමුදුරුවෝ කිව්ව නිසා ඒක චුට්ටක් පිළිගන්න. නිත්‍යයෙන් දකින්න බලන්න. මේ සකස් වෙන ඔක්කොම දුක් යමකට ආස කරොත් දුකක් කියලා පිළිගන්න ඕනේ හැබැයි නිකම් බෑ. නිකම් ඔය කියලා යාර සුද්ධ වගේ සුද්ධ නම් දුක හඳුරන්නේම නෑනේ. දැන් පිට රටවල ඉන්න මිනිස්සු දුක හඳුරන්නේ නෑ. මේ ස්වානම හොඳ දුක කියන්නේ. මිනිස්සු දන්නේ නෑ මේ දුක. ඒ දුක හඳුරන මට්ටමේ යයි අර බුදුහාමුදුරුවෝ වැලි කිව්ට කරන් පෙන්නේ. එච්චර ටික දෙනෙකුට සංසාර කියන බලයකට ඒක තේරෙන්නේ. නැතුව මේ කිව්වට කටපාඩම් වෙලා මේ වෙන්දට මේ එහෙම යන එකක් නෙවෙයි. මොකද මේ සංසාර අපිට භයානකයි. අපි දැන් ඒ දැන් හොඳ දේ හොම දුකයි කියලා පිළිගන්න එක අමාරු නේද? හොඳ එක හරහා යන දුක තේරුම් ගත්තොත් නරකේ තියෙනම දුකයි කියලා ඔප්පු වෙනවා. මොන මිදෙන්නේ ලේසි. මේ දැන් අපි නොවහිනවට කැමති. අපි ගමන් යනවා. පෑයක නිදා ගන්නකොට වහිනවට කැමති. අපේ ලින්ක් පිළිලා දෙනවට කැමති නේ? ලයිට් නොකපනවට කැමති. කපනවට අකමැති. ඉතින් අපි දිවිලා නෙතන්න හවල් දුක්. දැක්කද? මේරි නෑ බලන්න මේරි. ඒ කියන්නේ ක්‍රියාව දුෂ්කර ක්‍රියාවක් කියලා කියනවා. හැබැයි දුක හඳුර ගන්න මේ සිද්ධියෙන් ගැලවෙන්න බෑ අපි. සිද්ධිය මෙහි තියෙන එක දකින්න. ඇත්තටම තියෙන එකක් මේ මම කතා කරන්නේ නැතිව නෑ. ආතත් තියෙන. දැන් හොඳයි අපි දැන් මේ ඉන්නකොට අයියෙන් වාහනයක් ඕවාලා මෙතන රේස් කරන් යනවා. අපිට උපදින්නේ මේ දුකක් නේ. රාගය අර දැන තිබුණ නම් මේ සද්ද නෑ. දැන් එන්නේ නෑ කියන්න පුළුවන්. එන්නේ නැත්තයි ඉතින් හරි හොඳයි. ඒ වුණාට මේ එන්නේ ඒව බලා ගන්න. මේ ලෝකේ ඇසුරු කරන්න මෙහෙ හට ගන්න ටිකයි පංච උපාදානස්කන්ධය. ඒක පේන්නේ නෑ ලේසින්. ඒක බලන්න ලොකු වීර්යයක් වඩන්න ඕනේ. කාලයක් යනවා පංච උපාදානස්කන්ධේ පේන මට්ටමට. දැන් අපි කිව්වම දැන් නම් තේරෙයි. ඒ වුණාට ඕම් පාර යනකම් ආ මේන්න කිව්වම ආ ඔව් වෙනවා පංච උපාදානස්කන්ධේ. එහෙම පේන්නේ නෑ. ඒක ඥානයක්. ඒ මට්ටම ලොකු සමාධි මට්ටම. අර කිව්ව සමාධි මානං තරිගඤ්ඤමා වූ සමාධිනා තේන සමෝන විජ්ජති ඉදම් විබුද්ධි රතනං පත්ත. ඒ මට්ටම්. දැන් අපිට බෑ. දැන් අපිට නිකන් අහගෙන ඉන්න පුළුවන් ඔව් එහෙම එකක් නම් යන්තම් කියනවා ඇත්තට කියනවා. සිද්ධියෙන් බලන්න කොයිතරම් දක්ෂතාවක් අපි හදා ගන්න ඕන. ඔන්න ඔය කාලයක් යනකොට මෙහෙම චුට්ටු චුට්ට අවබෝධ කරන් යනකොට මේ චුට්ටු චුට්ට එකතු කරපු ටික තියෙන මේ අවබෝධ කරපු ජීවිතය වෙන. ඔයි වගේද කිව්වොත් දැන් අපි දැනට දාන් ඉන්නේ රතු කණ්ණාඩියක් කියමු. ඒ රතු කණ්ණාඩිය දාගෙන ඉන්න කෙනාට ලෝකෙම රතු පාන. දැන් බුදුහාමුදුරුවෝ කිව්ව විදියට නෙවෙයි අපි මෙච්චර කලක් බැලුවේ කවුරු කිව්ව විදියට. අපේ ඇඟෙන් හැදිච්ච සංඥා සංකාර විඥාන පස් දෙනාට ඒක තමයි අපේ කණ්ණාඩි. ඒකට අනුව පේන. අරය හතුර කියලා මෙහි හැදුණා. ඒ කණ්ණාඩි දැන් ඇස් දෙකේ තියෙන එක තමයි ආයතන කියන්නේ. ඒ ඇස් එකෙන් අරය දිහා බලන්න. අපිට බලන්න දෙලා.
අපි බලනෝ නේද අනාත්මයි නේද දැලෙන නේද දැන් අපිට පුළුවන් නේද මේ බුදුහාමුදුරු කිව් විදියට බලන්න බුදුහාමුදුරු මොකද්ද බලන්න කිව්වේ ඔය එයා දිහා බලන තැන ඇතුළ බලන්න බුදුහාමුදුරු කියන විදිහට බලන්න අපි බලන්නේ කොහෙද මෙහෙ හැදුණු අදහස අයිති කරගෙන මම වෙලා මගේ වෙලා ආත්මය වෙලා ජීවිතේ වෙලා අනුකූල බලන්න අන්න රූපෙට කියන්නේ විඥානේ රූපෙට දැක්ක ඒ අපි ඉන්න දැන් දැන් කවදා වරි නම් දකින්න හම්බෙන්න හිතන්නවත් නෑ නෙමෙයි ඉනි ගන්න ශාලාවක් අයිති කරන් හිටියා ශාලාවක් හදලා දුන්නා නිවන් දකින්න බෑ ඇයි මේ ක්‍රමයේ යෝග නෙමෙයි ක්‍රමේ නම් අනිත් පැත්තට බලන්න උඩුගම් බලා යන්න ඒලා ඉතින් උඩුගම් බලා යන්න පාත්‍රය දාලා බැලුවේ මේ ලෝකයයි නම් ඉන්න අරමුණේ ලෝකේ බලන්න එයා ලස්සනයි කිව්වම එයා ලස්සනයි ලස්සනයි කියලා මේ ඇස් දෙකට පේන එයා කැතයි කිව්වම කැතයි කියලා පේන ඒ මෙහෙ තියෙන ලස්සන කැත් ලස්සනයි කියන තැනක තියෙන්නේ මෙහෙම අරමුණක් නේද තණ්හාවක් නේද කියලා බලන්න ආපස්සට බලන්න ඕන ඒක තමයි මේ අමාරු වැඩි ලේසි නැත්තේ ඒක අපි දැන් කියයි නේද මමත් එහෙම කියයි අවදානෝ කරන්න කියපු වෙලේ ආරම්භ කර දවසේ මම කොච්චර යුද්ධයක් කරනද මේක තේරුම් ගත්තේ ලේසි නැහැ නැත්නම් බුදු වෙනවද දවසේ ඒක ලේසි සාදා සංකල්ප ලක්ෂය පෙරම් පුරන් ආවිල්ලා බුදුනේ නේද අපි සාමාන්‍ය මකර හුරුවක් ඇතිනේ නැත්නම් ධර්මය හරන්නේ නැහැ නේ ලේසි නැහැ මේ වීර්ය ටික දවසක් තමයි මහා මහන්සියෙන්ද වෙන්නේ ඊට පස්සේ මේක ගලප ගන්න පුළුවන් සිද්ධිය වෙද්දි දකින්න අමාරු දැන් කෙනෙක් කැතයි කියන වෙලාවෙම අපිට මේ කැතයි කියලා තියෙන පිටක් නේද කියලා දකින්න පුළුවන් ඒ පහ කැතයි කියලා මෙහෙ හිත තියෙන පිටටයි පේන ඇහෙන් දැක්ක රූපයක් පිටටයි පේන්නේ කැතයි ඒ කැතයි කියන තැන තියෙන ද්වේෂය කියලා යාද විග්‍රහ වෙනවා ඒ ද්වේෂය ඇතුළේ තියෙන සංඥා සංකාර විඥාන කියන ඒවා සාකච්ඡා කරගන්න වෙලාවක් සමාධියක් වැඩෙන තප්පර 10 ගන්න සමාධිය කියන්නේ ඕක ඒ අර සිද්ධිය අල්ලගෙන සිද්ධිය සාකච්ඡා කරනවා නෑ ඒකට කියන සමාධිය මොකද සමාධිය කියන්නේ සිත බාහිරයට නොයන මට්ටම සිත සිතෙහි පිහිටව ගන්න මට්ටම සමාධිය පැහැදිලිද ඔකට කියන්නේ විදර්ශනා සමාධිය මේදි නෑ ලෝකෝත්තර මාර්ගය දෙලින්ම නිවනටම මාර්ගය පුළුවන් නේද අපිට කොහොමද තින්නේ මේ සැතයි කියලා පේන්නේ සිතක ඒ සී ඒ තියෙන දේ දේපල හෝ මොකක් හරි කැතයි කියලා පෙනෙන වෙලාවේ එහෙම ඒ හැදිලා තියෙන සිතයි සිතයි ඕම වේ සිතේ ඒ ගතිය සකස් වෙනවා සිතෙන් සිත හරහා සිත උදව් කරන් ඇහෙන් පේන්නේ දැන් කොහොම දකින්න පුළුවන් නේ අපිට නේද හරි දැන් මේ දකින්න ගමන් බලන්න ටිකක් උත්සාහවන්ත වෙන්න බෑ ඔන්න දැන් පංච උපාදාන ස්කන්ධය හඳුරන්න මෙතන තියෙන වේදනාවක් නේද කැතයි කියන තැනක තියෙන දුක වේදනාවක් නේද කැතයි කියන වෙලාවේ ඒ කැතයි කියලා හඳුරන්නේ බාහිර රූපේ නේද ඒක නේද සංඥාව දැන් එයා හිත හඳුනනවා සංඥා නිරෝධය සිද්ධ වෙනවා මේ සංඥාව මෙහෙ නේද හටගත්තේ කැතයි කියලා රූපයක් දකින්න සංඥාව මෙහෙ නේද හටගත්තේ ඒක දකින්න ඇහැ හැදුන නේද කන හැදුන නේද කට හැදුන නේද දිව හැදුන නේද ශරීර හැදුන නේද ඒක නේ කාය සංකාර කියලා ඒ දැන හිතෙන්න ගත්ත නේද ඒක නේද මනෝ සංකාර කියලා දැන් අරේ අර අර වෙලාවේ ගොඩක් එකල දේ තුන සමාව ඇසුරු කරගන්න වාස්තාවය බාහිරට යන්නේ නැහැ ඒකට කියන සෝමාදී එහෙම කියනකොට මේ දකින්න මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් නේද රූපය ඇහෙන් දැක්ක වෙලාවේ මෙහෙ හැදිලා තියෙන්නේ මේක නේද කියලා අන්න අර හිත උදව් කරගෙන හිත උදව් කරන් ආපස්සට එනකොට අහුණා පංච උපාදානස්කන්ධය එතකොට පංච උපාදානස්කන්ධේ දුක කියලා මෙයාට තේරුණා. දුකයි මේක විරුද්ධයි කියන තැන තියෙන්නේ දුක. එහෙනම් දුක කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. අන්න එයා පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක අවබෝධ කරගත්ත දවස. මේක කරන්න හෙට දවසේ මේ වයින් පිළිසින් ගන්න අම්මලා ඇවිල්ලා ඕන කෙනෙකුට ඕන එක කියන්න ඇරලා මේ පංච උපාදානස්කන්ධය අවබෝධ නැහැ කියන්නේ වස්තුවේ. ඒව හරියන්නේ නැහැ දැන්. බ්‍රහ්මයේ වෙන්න පුළුවන් නේ ඒ සීල සමාධි ප්‍රශ්නය. අරූප බ්‍රහ්ම ලෝකෙට දෙන්න සීලේ ඕන. සීලේ තිබුණනේ අරූප ධානය වල ඉපදෙන එක. ගැටන අත පුත්තල ගාව සීලේ තිබ්බා. හොඳටම සීලේ තිබ්බා. සමාධිය තිබුණා. ඒගොල්ලන් ගිහිල්ලා ඉපදෙන අරූප බ්‍රහ්ම දල ඒත් තිබුණ සීල සමාධි. එතකොට දෙවියෝ වෙන අය හොඳ වැඩ කරන අයගේ ඒත් තියෙන සීල සමාධි. තේරුණා නේද? මේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උපදින හැමෝටම සීල සමාධි දෙක තියෙනවා. නමුත් අපි එතෙන්ට නෙවෙයි එන්න ඕන මේ ප්‍රඥාව මුල් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ප්‍රඥා මට්ටම කියන්නේ. ඒක තුල හැදෙන සීලය අර බමුණුන්ට තිබුණු සීලෙ නෙවෙයි.
ඒලා තිබුණ සීලය කියලා බාහිරයක් නොකරමි නොගනිමි කියලා හදපු සීලයක්. මේක මෙහි තියෙන අරමුණට බය වෙනකොටම තණ්හාව නැතිවීම නිසා හටගත්තු සීලයක්. ඒකට මෙහෙම පැනවීම ඕන නැහැ නොකරමි නොගනිමි ඕනේ නැහැ. මොකක් පන්සිල් පදයක් කියන්න ඕනේ කෙලින්ම තියෙන සීලය. දැන් අපි හිතමු 5000 පොලක් තියෙන ලොකුම එක 5000නේ 5000 පොලක් පාරේ වැටලා තියෙනවා. අඳුර නොකියමුක අපි දැන් හොඳට. ඇහෙන් දැක්ක රූපේ මෙහි හටගත්තා හැඳිරි. දැන් තියෙන 5000 පොලේ අඳුරනකොට මොකක්ද තියෙන හිත ඇති. ගැට 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 ගාලා ගහනවා නේ. හරි වේගයක් එනවනේ දැන් ගැට. දැන් බලන්න කාට හරි දාන්න හරි කියන්න 5000 පොලේ. මේක කරලා බලන්න ඕනේ මේක ඇත්ත සිද්ධිය තේරුම් ගන්න බෑ. මෙහි ගැහෙන. දැන් මෙහි ගැහෙන එකට තමයි කියන්නේ වේදනා. තණ්හාව ඉදුණාම ගැහෙනවා. විභාගේ පාස් වුණාම මේ මැරුණ ප්‍රතිඵල කියද්ද මට කියන්න බෑ සා කිමින් මේ මෙහෙ බෑට ගන්නද එතකොට මාසෙක දැන් හොඳ නෑනේ චරිත ඝාතනය නිසා කියන්නේ වැඩි බල හොව මැරුණා එච්චරයි මොකක් ප්‍රශ්නය පළවෙනි අරි ඔබම මැරිලා වැටි මැරිලා වැටුණා මිස ආයි වැටිලා මැරුණේ නෑ හිටගෙනම මැරිලා ඇයි ඒකයි බුදුහාමුදුර ඔක්කොම දුක කිව්වේ සංසාරේට උදව් වෙන දේ ධර්ම තියෙන්නේ තණ්හා ඔක්කොම දායි නිකුත් නැහැ ඉන්නේ හැයි එතකොට අරයා රුපියල් 5000 කෝලේ දකින්නකොට මෙහි තියෙන්නේ මොකද්ද සැපයි කියලා ආපු වේදනාව ඒ වේදනාව හරහා තණ්හාව තියෙන ඒ අඳුරන එකට ඇලිලා ඉන්න ඒ ඇලිමෙන් අඳුරා ගැනීම බාහිරෙන් දකින්න ඒක සංඛාරය දැන් එයා එහෙම දැක දැක ඉන්නකොට මේ දියුණු කෙනා බලනවා මේ තියෙන වේදනාවක් නේද ඇහෙන් දැක්ක රූපයක් මේ තියෙන අඳුර ගැනීමක් ඒක නිසා හටගත්ත වේදනාවක් නේද සංඥාවයි වේදනාවම සංකීර්ණ කරවේෂණය කරගන්න දැන් ඒකට ඒක මෙහෙ තියෙන්නේ අර රූපේ නෑ ඒ වේදනාව අතන කොහොමද කියලා තියෙන්නේ මෙහෙ තියෙන වේදනාව කියලා දැන් අපි කියන්නේ බයි අපි බලා ගන්න මට වේදනාව කියන කොළ කැල්ල දිම තියෙන්නේ කියා මෙයා හොත්තේ විග්‍රහ කරන අජ්ජත්යෙන් බහිද්දෙන් දෙකෙන් දැක්කද සමන් තුලින් බාහිරෙනුත් දැක්ක බාහිරේ මෙහෙමයි මෙහෙ මෙහෙමයි දැන් එයා දකිනව මම සකස් වෙලා ඉඳි දිහා බලන ඒක සංකාරෙත් දකින විඥානය පෙන්වන්නේ මොකද්ද අර දෙයි දුක සැප දෙන්නේ කියලා බාහිරේ පෙන්නවා ඒකට කියව විඥාන ලක්ෂණ දැන් මෙයා ඒ රූපෙත් දැක්ක ඒක අරඹයා පාල වෙන වේදනා සංඥා සංකාර විඥානේ අඳුරගත්තා අනේ අපි තීරණේ දෙනවා මේක නේද දුක්ඛ ස්කන්ධ කියලා මේක නේද දුක්ඛ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධා දුක්ඛ අන්න අපේ භාෂාවේ දැන් මෙයි දුක පිළිසිඳව ඕබෝදයි. එතකොට තණ්හාවයි. අරක ගන්න. කරලා බලන්න. නොකර ඉතින් කියන්න එපා. හැබැයි මෙහෙම නොගනිමි කියලා අනුසත් දෙ නොගනිමි කියලා මේ ඒක හොඳ වචන එනවා මට කියන්න බැහැ. මොකද මම මේක රෙකෝඩ් වෙනවනේ. ඉන්ටර්නෙට් වලට පැටරන නිසා කියන්නේ නැත්තම් ඔය සීල බමුණුන්ගේ සීල. ඔබේ බෞද්ධ සීල. ඒක අපි ඒක නම් කරන්න ඉතින් මේ සාකච්ඡාව වැඩ නැහැ. හැමදාම ප්‍රතිඥාව දෙන නොගනිමි. නොගනිමි නොබන් හරි එහෙම සිටි මේක එහෙම ගන්න නෙවෙයි උපන් තැනින්ම මුංචි තැනින්ම කඩලා ගන්න මුංචි ගහ කඩන්න ලේසි නේද ඔය පොඩි ඔය මහා නුගැටයක් පැලගෙන එක් දවසේ ගහ ගලවන්න බැරි මේ නියපොතු නියපොතු වශයෙන් හඳ ගන්න පුළුවන් එක දවසේ ගිරියක් දැක්කා නුගැට එච්චර පුංචි සතියෙදි නිකුලවන්න කඩන්න මෙහෙම ඇඟිලි දෙක බෑ මාසෙකද බෑ ඒ වගේ තමයි මේ සිත් පහළ වෙන සිත අර රූප දෙක ගැටෙන තැන හරිම සියු සුකෝමයි සරලව තියෙන්නේ දෙවි කෙනෙකුගේ ප්‍රබස්තර සිත ඒ රූප දෙකක් ගැටෙන මට්ටම විතරයි ඒක කෙලෙස් නෑ නික්ලෙස් දෙකනේ අපි දැන් යන්නේ අන්න එතෙන් දෙතෙන් තමයි ආභස්තරය කියන ආරම්භක තැන අපිට තාම ඒ තැන එකකින්වත් වෙන්නේ නැහැ අපිට හැදිච්ච එක තුලින් අපි මේ මෙහෙම දුකක් ඇතුළේ කියලා දකින මට්ටම නෙයි හැබැයි ඒක තමයි මග දුක හඳුර හඳුර ඉන්නකොට ආපස්සට එන දියුණු වෙනකොට පටන් ගන්න තැනද පටන් ගන්න තැන පෙන්නුත් ආයි ඇයිද වරදින්නේ හැම එකක්ම පටන් ගන්න එක පෙන්න ගත්තට පස්සේ සංසාර ගමන ඒක බලන ශක්තියට මෙයා දුක කියන ඥානයයි දෙක එකට යනකොට මෙයාට වේදනාව නැති වෙනවා කොලේ පේන වේදනාව සල්ලි කොලේ කියලා තෝරන හඳුරයි හඳුරන්නේ මෙහෙන් කියලා දකි මෙහෙන් හඳුරන්නේ ඒක වේදනා කියලා දකින්න දැන් වේදනාව මෙහෙන් දකින්න එතකොට අර කොලේ නෙවි වේදනාව තියෙන්නේ මෙහි අන්න වේදනාව හඳුනනකොට
ඒ වේදනාව මෙහෙ තියෙන එක කවුද අල්ලගන්නේ මෙතන තියෙන වේදනාවට කැමති වෙන්නේ නැහැ කැමත්ත අවුත් තමයි මේකට තණ්හාව ඇවිල්ලා මේ අරමුණින් අරක ගන්න මේ අරමුණ කෙරෙහි දුකයි කියලා දැක්කොත් අරමුණට බැඳෙන එක නවතිනවා කියන්නේ අර කියන්නේ නේද මුකු තීරණයක් දෙන්න ඕනේ ඉබේම ලෝකෝ මම හරේ දීවා මේ මොළු කෙලිම අර දජග්ග පරිත්තේ කියනවා කිරිමුදේ අඟ පතුලට බැහැලා දෙවියෝ අසුරව පරද්දලා දක්කෝ දේමා නහමින්දෝ ඊතරාගෝ කෙලිම්ම පටන් ගන්න දෙනම හොයාගත්තා කිරිමුද ගලම්බල අමුර්ථේ හොයාගත්තා මොකද්ද අමුර්ථේ කියන්නේ නිවන අදරාම රාමම නේද නැරෙන්නේ නැරෙන්න ඉන්න කෙනෙක් දැන් කෙනෙක් නෑ මෙතනින් ඇහිං අයින් වෙන ශක්තිය මොකද්ද තණ්හාව නැමැති ශක්තියක් තුන ඒ දුක කියලා දැක්කට පස්සේ ඒ දුකට ඇලෙන ශක්තිය හටගන්නේ තණ්හා නිරෝධයි තණ්හා නිරෝධ නිසා අරක පේනෝ විතර දිච්ච දික්කපත් ඔන්න ඵලෙ දෙන්න මට කියන්න පුළුවන් මොකද එහෙම කියනක හොඳ නෑ පුජ්‍යලිප වැල්ලා ගන්න මාර්ග ඵලෙ කියන ප්‍රසිද්ධිය කියන්නේ හැබැයි ඔය ගාලට එන්න ලේසි නෑ අපි ලොගනෙමි කියලා ප්‍රතිඥාවක් දීලා එන්න පුළුවන් බංගුණ වගේ නෑ ගන්න අද පානාති පාත අද ඉන්නවා මේ මොකද සත්තු මරන්නේ සත්තු මරන්නේ හැටි කිය ඉන්න සීලයක් නෙවෙයි බෞද්ධ දර්ශන මරන්න සකස් වෙන තැනක් තියෙනුනේ සම්මුතිය මෙහෙ සකස් වෙන ඒ අරමුණ වැරදි කියලා නොපෙන නිසා අරමුණ කෙරෙහි තණ්හාවට ගන්න හටගත්තට පස්සේ මේ අරමුණ කෙරෙහි තණ්හාවුනායි කියන කුජ්‍ය ලේඛ හැදෙනවා නිත්‍ය සංඥාව හැදෙනවා කුජ්‍ය ලේඛ හැදෙනවා ආත්මයක් හැදෙනවා නිත්‍ය සුඛ ආත්මේ අරමුණ සැප වෙනවා ඉතින් ඊට පස්සේ සකස් මරණ කිසිම මාවඩක් නැහැ වැරෙනවා සකස් ඔය අර බුදුහාමුදුරුව නිවලට පහල කරපු විලක්ෂණයයි සසර දුක් විඳින්න තියෙන ලක්ෂණ තුන තමයි නිත්‍ය සුඛ ආත්ම ඒක තමයි ලෝකය සිදු කරන ඇයිද තියෙන ලක්ෂණ තුන නිත්‍ය බව තියෙනවා සැපයි කියලා හිතෙනවා මේ ආපු අරමුණ හරි ආපු අරමුණ වැරදි කියලා පේනද ගන්න කෙනෙකුට බනින්න තරහක් ආවා මේක වැරදි කියලා පේනවද පේන්නේ නැහැ පේන්නේ නැහැ කියන්නේ අරමුණ අල්ලා අරමුණ අල්ලගත්ත කෙනා බෑන්න මෙන්න අන්න ඒක දුක නිත්‍ය සුඛ ආත්ම අපි කෙනෙකු දිහා ආපු අරමුණෙන් බලන දැන හිතන්නේ නිත්‍ය සුඛ ආත්මක් ලක්ෂණ තුන තියෙනවා කාගේ ලක්ෂණද සංසාරේ දුක් විඳින නරයෙකුගේ ලක්ෂණ තියෙනවා මම ආපු අරමුණ වැරදි මේක දුකයි මේක අනර්ථයි අසුබයි කියලා මෙනෙහි කරන දැන ගන්නව නැහැ අන්න එතන තියෙන ත්‍රිලක්ෂණ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ලක්ෂණ තුනම තියෙන දුක නිසා ඔක ටික දවසයි කරන්න ඕන හැමදාම කරන්න ඕන නෑ මේ සාසනේ මේ කතා කරද්දි බුදුහාමුදුරු ගැනීම කරන්නේ බලන්න මහා සතිපට්ඨාන සූත්‍රයේ මුච්ච ලස්සන කියන ගච්ඡන්තෝ අගච්ඡාමිති පජානාති ඇවිදින වෙලාවෙදිත් මේක වඩන්න පුළුවන් හිතෝ අදිටෝ හිතගෙන ඉති මේක වඩන්න ධර්මයක් මේක ධර්ම ඥානයක් සයනෝ නිදාගෙන ඉති පුළුවන් මෙසින්නෝ වාඩි වෙලා ඉති පුළුවන් ඊළඟට කියන්නේ අභික්කන්තේ පටික්කන්තේ ඉදිරියට යාවෙදි පටික්කන්තේ පසුපසට එවෙදි ඒත් මේක වඩන්න පුළුවන් ඒ කියන්නේ මේ ඉරියව්ව සම්බකා එහෙම කියලා කියන සම්බකායි පටිසංවේදී හැම ඉරියව්විදි වඩන්න මොකද්ද මේ දුක හඳුනන මේ ආපු අරමුණේ දුක් බව හඳුනන්න ඉතලා මේදී අපිට කෙලින්ම දුක හඳුනන්න දැන් පුළුවන් ඒක ගැන දඟලන්න කමෙන්ට් කරන්න මොකද්ද දැන් හඳුනන්නේ මේ සුඛ වේදනා කියන එක සැපයි කියන එකේ තියෙන රෞමෙන් වෙන දුක හඳුන ගන්න try කරන්න උත්සාහවන්ත වෙන්න අපි ඉන්න මොකද උත්සාහවන්ත වෙන්න ඕන යමක් සැපයි කියලා ආවම ඒකෙන් දුක එන්නේ කොහොමද පොඩ්ඩ පරීක්ෂා කරලා බලන්න දැන් අනේ පිළිසුදු කොච්චර දන් දීලා තියනවද මහනෝමදස්ස බුදුහාමුදුරුන්ගේ කාලේ ඉඳලා මේ අතුවා කතා කියන්නේ කියන්නේ මේකාල කාලයක් යනවා මම කියන්නේ නැහැ ඒවට තීස්සල බලන්න අතුවා අනෝමදස්ස බුදුහාමුදුරුන්ගේ කාලේ ඉඳලා අනේ මේ ඉතිහාස බුද්ධ ශාසනවල විශාල බුද්ධ ශාසන ගානක බදුමුත්තර බුද්ධ ශාසනය ඉඳලා මේ තින් කරගෙන යනවා නේද කරගෙන කරගෙන ඇවිල්ලා ලැබුණායි අවසාන මොහොතේ ලැබිච්ච ටික අර මරණ දුක් දැන් කෙනෙක් දැන් අපේම දැන්ම මම මැරෙන්නේ හිතන්නකො මැරෙන මොහොතේ දුක නැතුව දින්නෝ මේ වර්තමානයේ ඉතින් වර්තමානයේ දුක නම් අර කාපුව සැපක් තියෙද බච්චද්දි සැප දැනුණා හරි නෑ කියන්නේ දැනේ නැතිනේ නේ එයයි තමයි සල්ලි භාගේ ලැබෙද්දි සතුටු වෙලා දැන් තියෙද සතුට මම අහන්න කරන වෙලාව කකුලේ පත්තක් දුන්නම මේ වේදනාව වෙලාවට අනේ අපේ ගෙදර මේ හොඳ සයින් ගල්ලපු මේ ඒසි කරපු ගයක් කියලා මතක් කරන් සතුරු වෙන්න පුළුවන්ද කඩක් ගන්න වේදනාව දිහැන්නේ ඒකයි කියන්නේ මේ මොකක්වත් නිත්‍ය බවක් නැහැ අපි හිතුවා බොරු කියලා බුදුහාමෝ කිව්වා අනිත්‍ය කිව්ව අර අහස දිහා බලන්න අහස දිහා බලන් ඉන්නකොට හිතේ අනේ කොච්චර ලස්සනද ඒ ඉන්නකම් මේ ඇවිල්ලා මధుරු කිදිනු දැන් අරකින් සැප විඳින්න දෙනවද මధుරු අන්න ඒකයි කිව්ව ඕකත් අනිත්‍යයි බාහිරේ ඔතන අනිත්‍ය වෙන්නේ මේ සිද්ධිය නිසා ඉන්න දෙන්නේ අපි
ටිකක් වෙලෙදී ඇහැරි දෙන්න ගන්නවා අනානිත් කියන්නේ. බලන්න කොයි තරම් හැඩ දහමක් තියෙන. ඔබ තේරුම් ගන්නවද හෙට පොය මම හිතන්නේ මම අපි අනාවෙන් කියන්න හොඳ නැහැ ලෝක විනාශය අපි දන්නේ නැහැ. ඔබ විනාශ වුණාම අපිට කරන්න අපි හදන එකක් නෙවෙයි ලෝක විනාශය මිස්සු වදා ගන්න ගන්න අපි මොනව කරන්නේ. මෙහෙම එකක් තියෙනවා. දුක හඳුනනවා. මේක බුදුහාමුදුරුවෝ කිව්වෙ වෙන්නේ අපි ලබාගත් දායාදයක් තමයි දුක හඳුනනවා. දුක හඳුනන නිසා තණ්හාව වර්ධෙන්නේ නැහැ. ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ නේ අපි. කොහොමද ඔප්පු කරන්නේ? තණ්හාව නැහැ. ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. ඒක Taman තමයි දන්නේ. ඒක පුජ්‍යලික. එතකොට තණ්හාවෙන් මිදෙන තැනක නැවතු උත්පත්තිය නැහැ. තම තමන් වීර්ය වඩන්න ඕනේ. හැම සිද්ධියෙම දකින්නට වෙනවා. හැම සිද්ධියෙම දකින්න උත්සාහ කරන එකද කියන භාවනාව. දැන් ඕන භාවනාවක් කරන්න මොකටද? මෙන්න මේ දුක අඳුර ගන්න වැඩේ තමයි. දුක අඳුර ගන්න. දැන් අපි ගෙදර ළමෙක් ඉන්න කියන්නේ කවුරු දෙයකට මේ ළමයට කවන්න කොච්චර දුකක් කියන්නේ අම්මා. බොරු කියතියනේ. නොකනකොට සතුටුද? දුක. කනකොට සතුටුනේ. මේ ළමයා අකුරු කියවන්න කියලා කියවන්න තියෙනව සතුටුද? හදලා තියෙන ළමයා කියලා සතුටුද දුකද? දැන් දුකයි කියලා ළමයා ලවන්න නෙවෙයි කියන්නේ. අවබෝධ කරගන්න කිව්වේ ඥානයක් නෙවෙයි. නැතු මේ ලෝකෙ දුකයි කියලා දාලා යන්න දැනන්න යමයලා කියලා දුක කියන කොයි යන්න ඒක නේ කිව්වේ. දැන්දක මේක කොයි තරම් කොහේ ගියත් දුක තියෙනවා කියලා බලන්න අපි කිව්වේ. සබ්බේ කිව්ව මිතුරු කරලා දී. ඔක්කොම දුක්. හේතු ගන්න ඥානයක් හදාගන්න මේ කිව්වේ. අම්මා කෙනෙක් ළමයෙක් හදලා එයාට කියලා ඉගෙන ගන්න. එයා ඉගෙන ගන්න. අම්මට ඕන ඉංජිනේරුව කියන පුතා දොස් කර කෙනෙක්. අම්මට දුකද නැද්ද? දුක. පුතාට දුක නැද්ද අම්මා ඉංජිනේරුව කියන්නේ? ඒ දුකයි. ඔක්කොම මේ දුක් ගොඩක ඉකදිලා තියෙන මේක තේරුම් ගත්ත කෙනා දන්නවා මේ ඔක්කොම දුක් කියලා. එයා ඉදින් බොහොම අන නියතමානයි. බොහොම තැන්පත් කෙනෙක්. ඇයි දුක නැති? දුක කරේ ඇලෙන්නේ. එයා බඩගිනි වුණාම කනවා. රසයි කියන දණ එයා දැන් අඳුරන්නේ තියෙන්නේ. රසයි කියලා කෑවොත් මන් තණ්හාව උපදව ගත්ත වෙනවා. තණ්හාව උපදව තාය භවයේ උපදව. භවයේ උපදව මේ ජරා මරණ දුකෙන්. දැන් මෙයා නෝනින් දකින්න. හා හොඳටම රස එළවලු නොකන්නේ නෑ මෙයා. නොකනවා කියලා ඉතින් නොකනවා කියලා දෙයක් දැර්සනේ අල්ලන්නේ. එතකොට ඡේද වාද කරනවා. කන්නේ රස නේපා. නෑ ඒම මේ නිගණ්ඨනාද පුත්ගේ සීලෙට යන්න ඕනේ නෑ. රස නෙවි ඕන එළවලුව බෙදුවම කන්න කන තැන රසයි කියන තැන දකින්න මාර්ගයක්. මේ රසයි කියලා ආපු සංඥාවේ තණ්හාව දින මේක අනත්තයි. කියලා මෙනෙහි කරමින් කන්න. එතකොට රස කියන හැඟීම අල්ලන්නේ අපි. ඒක අනන්තයම දකින්න කියන තණ්හාව නෑ. නොකනෝ නෙවි හන අපි තාම දිනුනේ නෑනේ ඉවර කරන්නේ නෑනේ ඉවර වුණු ගාන තණ්හාව ඉන්නේ නෑ තණ්හාව නැති දවසේ එදාට කනෝ බඩගින්න ඒ එදාට වෙන්නේ ගන්න දැනට අපි කන බොන ආහාරෙන් වාතු කියන මේ ඔක්කොම කන බොන ආහාරෙන් බව බලන්න දැන් අපි මෙහෙම කිව්වට නෑ මේ මන්න රහන තේවා කන්න පුළුවන් ලුණු ටිකක් අඩු වුණොත් මොකෝ ලුණු අඩුයිනේ කියලා එනෝ නේද හැංගී ඒ හැංගීමෙන් බලනෝ නේද ලුණු අඩු වෙලවලුදී එතනම තියෙනවා ඉතින් විරුද්ධකම විරුද්ධකම තේන්නේ නෑ ඇතුලේ තියෙන ඒ හැංගීමෙන් බලනෝ නේද ලුණු අඩුයි යන්න කියලා හැදුව කෙනා කවුද ලුණු වැඩි නේද මං කියන ඒවා ජීවිතෙන් දකින්න හොඳේ දැන් දකින්න එපා මේ අපිට දුක එන ක්‍රම කියන්නේ බුදුහාමුදුරුවෝ සබ්බේ සංඛාරා පරමා දුක්ඛ මොකක්ක සකස් වුණා නම් දුක් නැති එකක් අපට කියන්න බෑ. උපේක්ෂාව පව වේදනා. නෑ මට ඕන්නේ කියන එක මේ සංසාරේ දැලි. ඇයි ඕන්නේ කියන අරමුණින් අල්ලන්නේ ලෝකෙ. ඒකයි සුඛ වේදනා දුක වේදනා දුක සුඛ වේදනා වේදනා වශයෙන් තියෙන්නේ. නමුත් හතරවෙනි ධ්‍යානෙදී උපේක්ෂෝ සතිපාරිසුද්ධිය කියන එකක් තියෙනවා. ඒකේ වේදනා කියලා. ප්‍රථම ධ්‍යානෙදී නේද? සුඛ වේදනා කියන්නේ නෑ නේද? නේද? විවිධේව කාමේ විවිධේව කුසලී ධම්මේ සවිතක්ක සවිචාරම් විවේකජම් පීති සුඛං එතන කියන සුඛ වේදනා කියන්නේ නෑ ඇයි වේදනාව කියන්නේ අල්ලගෙන මෙහෙන් ආපු අරමුණෙන් බාහිරය සිදු කරනකොට වේදනා මෙතන ආපු කී අරමුණ වරදයි කියලා දකිනකොට වින්දනේ අත්හැරේ අත්හැරෙන්නේ වේදනාව වින්දනේ තේරුණාද එතකොට සැපයි කියලා දෙයක් ඒක තුල නැහැ ඒක අවබෝධ වෙනවා නෑ ජීවිතේ නොතිබුණු සැහැල්ලුවක් ඇඟෙමක් නෙවෙයි. ඒකට කියන්නේ සුඛ කියලා. ඒක වේදනාවක් නෙවෙයි. අරකට තියෙන ඇලීම නැති වුණු දාට මතු වෙනවා. එහෙම එකකින් හරි ඔබට මතු වුණොත් මුදුම වෙනස් වෙච්ච කෙනෙක්.
එතෙන්ට ඇවිල්ලා නැද්ද මම නම් දන්නේ නැහැ. ඒක මට හොයන්නයි දිත් නැහැ. උන් උත්සාහවත් වෙන්න මේ දුක්ඛේ ඥානං කියන බුද්ධ වචනේ අවබෝධ කරගන්න. දුක හඳුර ගන්න දැන් සැපය තුල තියෙන දුක. දැන් මෙච්චර කලක් අපි දුක ගැන දුක කතා කරා. දුක්ඛේ දුක්ඛ ඥාන. දැන් සුඛේ දුක්ඛ ඥාන අපි සුඛේ තුල තියෙන දුක හඳුර ගන්න. දැන් අපි කවුද දුකින්නේ කැමති ඇයි? නෑනේ. සැපෙමින් නැකමැති. කැමති. සැපෙමින්නේ අපි මේ උත්තර පුදුන දල්ල වලට ගන්න දුකින්නේ සැපෙමින්. සැපෙමින්නේ. දෙරෙප්පුට හොඳයි කියලා හැඩයි කියලා නැවිද අපි දේරුයි. හිතුණුවට ගත්තේ හිතුණුවකට එකඟ නිසා නේද? ඒ වෙලාවේ දැක්කද? අනේ අපි දිනුම මාදිට අපි දකින්න කිව්වේ නොගෙනින්න නේද? දෙරෙප්පුට ගන්න හොඳ දෙකක් තෝරන්න තෝරන ගමන් බලන්න මේකද මේ තේරීම තුල තණ්හාවයි කාමයයි කියනෝ නේද කියලා නොවනින් දැකේ. දකින්නකොට අර නොදකින්න කෙනයි දකින්න කෙනයි දෙන්නේ. නොදකින්න කෙනාට කිව්ව අන්ද බාලු මුම්මත් එක පොතක්. දකින්න කෙනාට කිව්ව කල්ලා අර පොතක්. මෙයා බුදුහාමුදුරුවෝ පරම්පරාවට නැහැ උදේ. එයා ඉතින්ද දකින්න මේ හටගත්ත සැපයි කියලා හොඳයි කියලා එන තැන ජරා මරණ දුක තියෙනව නේද? මේ තණ්හාව තිබ්බොත් මං ආයි උපදින බවේ ඉපදුනොත් ජරා මරණ දුක තියෙන. මෙයා නොවනින් දකින්න. දකින්නකොට එහෙ මෙහෙම දැක දකින්නකොට කාලයක් යද්දි ඔය හොඳයි හැඩයි සුන්දරයි ප්‍රියයි මිත්‍යා මනාපා ප්‍රියා කාන්තා ඔය කියන ධර්ම අඩුවෙලා ඊන වෙලා නැති වෙලා බංග වෙලා යනවා. ඒ ඉතින් වෙන්නේ දැන් අපි මේ යට කරන්නේ අනේ හැඩයි කියන එක බොරුවක්. ඒ යට කිව්වේ ඒ යටි මණ්ඩි ගැහිලි කියලා ඒවා නෙවෙයි මේ සීලය තුනේ. ඉබේ වෙන දවසක් මෙහෙම යනකොට ඉබේ මතුවෙන ධර්ම ටිකක් තියෙනවා. ඒවත් ධර්ම ආර්ය ධර්ම. ඒ ධර්ම වලට සැපයි කියලා පෙන්නේ නැත්නම් නරකයි කියලා පෙන්නේ. අන්න එදාට මට පේනවා මගේ සිතේ ලෝකය ගැන අරමුණු නැහැ. අන්න ඒකට කිව්ව උපේක්ඛෝ සති පාරිසුද්ධී. ඒ උපේක්ෂාව තුළ වේදනාව නැහැ. මෙහි තියෙන தත්වයක් බාහිරින් ගන්න පුළුවන් එකක් නොවන නිසා ඇලිල්ල නැහැ. මම දැන් කියනවාද කියන්නේ? අපි දැන් සැපයි කියලා ගන්නේ බාහිරින් ගන්න පුළුවන් නිසා නෙමෙයි හිතන් ඉන්නේ. බාහිරින් ගන්න දෙයක් නෙවි මේක. බාහිරේ ඇසුර නැවතුනාම මෙහෙම මතුවෙන එක. මෙහෙම මතුනාට පස්සේ ඇලෙන්න ඕන මෙහෙ තියෙන එක. ඉබේම තියෙන. හතරවෙනි ධ්‍යාන මට්ටම. එතනදී ඉබේම සංසාර දුක් කෙලම. එයා තින්නේ කොහෙද දුක් කෙලවර කර. මේ මඩවල වල වල තමයි ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ දෙන්න උනාද මේ බුදු වෙල වෙන තැනක? දැන් මහා මංගල සූත්‍රය කියන්නේ ඔය පසේවනාච බාලාණන් කියලා බුදුහාමුදුරුවෝ දැන් පණ්ඩිතයෝ අසුර කරන කියන්නේ තමන්ට වඩා දිනුන අයනේ. බුදුහාමුදුරුවෝ හිටියද බුදුහාමුදුරුවෝ වඩා දිනුන අය කොහෙද? දේවියෝගේ ශාස්ත්‍රුණ බුදුහාමුදුරුවෝ බ්‍රහ්මයන්ගේ ශාස්ත්‍රුණ බුදුහාමුදුරුවෝ වඩා හිටියේ. බුදුහාමුදුරුවෝ කරපු අපිට කියයි. පසේවනාච බාලාණන් බාලය අසුර කරන්න එපා. තමන්ට වඩා පහත්ය අසුර කරන්න එපා. මේ බුදුහාමුදුරුවෝ එන්නේ කොහොම පහත්ය තමයි. තමන්ට වඩා පල්ලෙහායි. මේ කියන්නේ ඕවා නෙවෙයි කියලා දැන් පේනවා ධර්මයේ කොහේ හරි වරද්දලා. අවුරු හරි වරද්දලා. වැරද්දු කියලා හොයන්නේ නැහැ. දැන් තේරුම් ගන්න අසේවනාච බාලාණන්. දැන් මේ බාලය යනුවෙන් හඳුන්වන්නේ තණ්හාමාන දිට්ඨිය විද්‍යාවට. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඔය බාලේ. පණ්ඩිතයෝ අසුර කරන්න කිව්වේ ඒකේ මිදුණට පස්සේ තියෙන සත්‍යය. දැන් මේක විදිලා බලන්න ඕනේ. ඒක කරන්න කියලා දෙන්න මමත් දැක්කා. තේරෙනවද අද කිව් ටික? හැබැයි ටිකක් ශාස්ත්‍රීය පැත්ත ඇද්දයක්. මොකද හෙට පොයද? හෙට පොයද මේ ඇත්ත සිල් ගණිනේ කොහෙද ගිහිල්ලා? සිල් ගන්න කොටත් ඉතින් ඔය කියන කිනේම මෙච්චර කල කරානේ. ඒක කරලා බලන්න බුදුහාමුදුරු කිව්වේ. මොකද බුදුහාමුදුරු කිව්වේ? පංච උපාදාන ස්කන්ධය දුකයි කියලා පිළිගන්න. හැබැයි නිකන් නෙවෙයි. දවසම ඕන එකක් කරලා එක මොහොතක් තේරුම් ගන්න ඇති. ඕන දෙයක් දවසම කරකෙන්නේ. හුස්ම ගන්න බැරි නම් ඒ ආනාපාන සති හරි බුදු ගුණ හරි අසුබය හරි ඕන එකක් වඩන්න. ඒවා වඩලා එක මොහොතක් බලන්න බුදුහාමුදුරු චතුරාර්ය සත්‍ය කිව්වේ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. ඉතින් ඒක දුක නම් ඒක අපිටත් තේරෙන්න ඕන. පංච උපාදාන ස්කන්ධේ තේන්නත් ඕන දුක කියලා පිළිගන්නත් ඕන. දෙකම ඕන. ඒකයි චක්කුකරණේ ඥාන කරන්නේ උපසමාය අභිඥාය. ඒකයි. එදාට කවුද? ඇස් පෑදුණු කෙනා කිව්වා. අන්න චක්කු මුදපාදික උදා කරගත්ත පෑදුනා ඇත්ත. මොන ඇත්තකේ පෑදුනේ? බුදුහාමුදුරු කියු විදියට දැක්ක නිසා දුකාමුදුරු දැක්ක. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද? වැඩේ නම් අමාරු වගේ දෙනුනට අමාරු නැහැ. ඇයි අමාරු නැහැ? අනුන්ගෙන් අහං කරන වැඩක් නෙවෙයි මේ.
සෝවාන් වෙන කෙනෙක් ආව ලක්ෂණ හතරක් ඕනනේ නේද? මොනවද? කල්යාණ මිත්‍ර සම්පත්තියයි, පරතෝපෝෂිත ප්‍රත්‍යයයි, ධම්මානුගම්ම ප්‍රතිපදාවයි, අවශ්‍යම අනිත් එක තමයි යෝනිසෝ මනසිකාරය. ඒක නම් දෙන්න බෑ. පරතෝ ഘോഷිත ප්‍රත්‍ය පර කියන්නේ බාහිරයේ ഘോഷිත කියන්නේ සදාන් කළ ප්‍රත්‍ය කිව්වේ හේතුඵලය පිළිබඳ විග්‍රහය බාහිරින් ගන්න වෙනවා පරතෝ ഘോഷිත ප්‍රත්‍ය කල්යාණ මිත්‍ර කියන්නේ ඒකම කියලා දෙන කෙනා අලුතෙන් කෙනෙක් නෑ හතරපලක නෑ එකතැන තියෙනවා ඒකම හඳුන්වලා දෙන කෙනා තමයි කල්යාණ මිත්‍ර කල්යාණ මිත්‍ර සම්පත ධම්මානු ධම්ම පටිපන්නම ඒ මොකක්ද ඒ සදහා සංසාර හුරුව ඒක හදන්න බැහැ කියනවා ඊළඟයක තමයි බුදුහ අර කල්යාණ මිත්‍රය හරහා හඳුනගත්ත හේතුඵල ධාම ජීවිතයට ගලප ගන්න එක හෙවත් යෝනිසෝ මනසිකාරය. ඒක තියනවා කියන්නේ සෝවාන් මාර්ගස්ථ පුජ්‍යලයා. සෝවාන් මාර්ගයනෝ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ සිටින. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ දුක අවබෝධ කරගන්න. දුකට හේතු අවබෝධ කරගන්න. එම නිසාම දුකට ඇලීම තණ්හාව නැති වෙනවා. දුක නිරෝධය සිද්ධ වෙනවා. නිරෝධ වූවෝ තමන්ට පේනවා. නිරෝධගාමිනී පටිපදා. ඔන්න අතරමඟ අතරමඟ. නේද? මහන්දි වෙන්න. ඉතත් ආයිතින් පොයක් ඉන්නේ මාසෙකට එකයිනේ. අවුරුද්දට 12. මාසෙට දවස් 30ක් තියෙන ඔන්නට උඩපන්. ඒකට තියෙන අර සාලේ ගෙනල්ලා මැදින්ම තියලා මේ අසු නිරේට ගෙනියන නිරවහංස ගෙනල්ලා තියලා තියෙන සාලේ නැහැ. බුදුරජාණන් වහන්සේට යාම් සම්පහනක් අප්පර 10කට තියලා උදාස දෙක තුනක් කියලා පිළිටක් කියලා නවත්තලා අර නිරවහන්සේ ගෙනල්ලා මැදින් තියලා හොන්තට ඇවිල්ලා වාඩිලා දානවා අර. දාලා ඉන්දියාවෙන් නිරේට යන අපි නිරේට අදින නිරපල්ල ටිකක් ගෙනල්ලා දාගෙන උත්තර බලන්නේ. මේ අපි මේ අය නෙවි ලංකාවේ අනිත් බෞද්ධයන්ට කියන කියන්නේ. බය රැයට බයට හීන පේනවන කරණීය මෙත්ත සූත්‍රය කියන මොකද මේ හික්කේ කියන්නේ. නිවන් දකින්න නෙවි හීන පේන එක වළක්වන්න. ඒත් කියනවානේ අච්චර කියලා දැක්කනේ අපල හීනයක්. ඉතින් කරණීය මෙත්ත සූත්‍රයක් බයින ඒ වත් සුදු ගුණවට අහන්නේ නැති මරු වෙන්නේ. දෙහෙද ගැන කිව්වම ලෙඩ හොඳ වෙන ලකුණක් තියෙනවද කාලේ? උන්නට මේ කියනලා ඒක කියවල කියවල නිදා ගන්න බලන්න හරියද නේද? දෙහෙද දිව්වොත් සුවයි. බුදුහාමුදුරුවෝ වචනේ බුදුහාමුදුරු එක සූත්‍රයක තියෙනවා මේක දෙහෙත මේක බොන්න තියෙන එක මහවිතාන් කරන එක ඒ කියන්නේ කන්නේ මගේ දාන කියවණේව නැතේ මතකයිද අර කෙනෙක් පාඩම් කරන්න ආපුලා බුදුහාමුදුරු පාඩම් නොවෙන්නේ කිව්වේ ලෝකෙටම ආදර්ශයක් දුන්න ලස්සනට නේද අපි දැන් කරන්නේ මොකද්ද හොඳට පිළිත් ටික පාඩම් කරන්නේ පිළිත් කණ්ඩායමක් හදන් ගෙවල් ගන්න ගිහින් පිළිත් කියන හොඳ වැඩක් ඇත්ත දැන් නිවන් මග නේද ඒක තුල ගෙවල් වලට පොඩි අහන් ඉන්න වෙලාවේ තමයි එයා පැත්තේ කරවල බදිනු මෙහෙන් පිළිත් යනවා එයා පැත්තේ බෝතල් හදනවා බලන්න මේ සත්‍ය කතාව ආට කියලාද මේ පිළිත් ඔය හැම ගෙදරම වෙන්නේ එම කියන්නේ මේ පැත්තේ පිළිත් අහනවා අම්මල සුසතර දෙන්න තරුණේ ඔය ගිහිල්ලා හරින් ඕමි ගහනවා කැරම් ගහනවා එයා පැත්තේ මස් බදින බුදුදහම දාලා තියෙන අද කියන්න දෙයක් නැහැ ඉතින් කාශ්‍යප හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියලා ඉතින් මට මේක කියනකොට එච්චර සතුටින් නෙවෙයි කියන්නේ ඇයි කාශ්‍යපේනි මම නැති වෙලා නොබෝ දිනක මේ ධර්මය හා සමාන ධර්ම හැදෙනවා එදාට ධර්මය අපිට දාන්න වෙන ගන්න හේම කියලා උපමාවක් කිව්ව රත්තරන් අහුනොත් වටිනවා රත්තරන් වලට රත්තරන් හා සමාන දෙයක් අහුනොත් ඒක මිලෙන් අඩුනොත් අඩු දෙක ගන්න ඉක්මනට ගන්න ලේසි නිසා වටින දේ කාශ්‍යපේ නැති වෙනවා කියලා මේ පිරිනවන් මංජි කියන කාශ්‍යප හාමුදුරුවෝ අන්තිම මොහොතේ බුදුහාමුදුරුවෝ කියපු කතාව අපි කාශ්‍යප හාමුදුරුවෝ අනාගතේ දැන් මේ දිනේ ඉඳ වෙලා තියෙනවා ඉතින් අපි උත්සාහවන්ත වෙමු මේ මේ ආඩ සමයෙන් අපිවත් මේ ජීවල් වල යට විරුද්ධ වෙන්නේ නැහැ අපි කියන්නේ යන්නේ කවුරු වෙන්නද ආඩෝ තිරකන වෙන කෙනෙක් නේද යමකට ඇලිලා කෙනෙක් දුක නම් ඇලෙන්නේ නැතුව විරුද්ධ වෙන්නේ නැතුව නෝම්බුදෙකම මිදිලයි දැන් කවුරු ටීවී බලන තැන අපි පාඩි කරන ඉන්නේ අපි බලන්නේ ඒක දිහා බලන් ඉන්න පේනවද අර කරලා බලන්නකො පෙනෙයිද කියලා දැන් මම ගිහිල්ලා ගෙදර ඉන්නකොට ගෙදර කට්ටිය ටීවී එක දැම්ම මම දුවන හොය ගෙදර ඒක මම විරුද්ධ වෙලා නැහැ මම මොකද කරන්නේ මේ මම මේ ජීවිතේ මෙතෙන්ට ගෙනාවු හැටි කියන්නේ මෙතෙන්ට වෙලා මම මීට බලන් හිටියයි කිසිම එකේ දුක්කමක් ගන්නෑ
ආහාරීය කරලා හිත දැකලා දැකලා හිතේ යට ගන්න තණ්හා මත්තන් දැකලා ඒව යන අර්ථය දැකලා අසුභය දැකලා ඉන්න ඉන්න කොට සමාධිය තියෙනවා. එයි මට මාව ඇදිරු වෙලා රූපයෙන් තිබිලා මේ මට්ටමද කියන සමාධිය. අල්ලපු ඉඳි ඌරු මරණ කෙනෙක් හිටියා. බුදුහාමුදුරු මෙහෙල තියෙනවා. එයාට විරුද්ධ නඩු කියලා. අන්නේ වලු ඉන්නේ. දේවදත්ත ඉන්නේ කොහෙද? ජේතවනාරාමන. ඊයේ දේවදත්ත එළවලු. නේ. අපි රූපයෙන් කියනවා කියලා ඒවට නොගිහින් ඉන්න දෙන්නේ කිව්වෙ එතෙන්ද ගිහිල්ලා බලන්න මේ වැදෙන අනන්තේ මේක මේකට ඇලිලා බලන තැන මෙතන හැදෙන අනන්තේ බලන්න පුරුදු වෙන එක ඉදරයිද කියන්නේ මොකද ඉදරයි දුක දෙන්න එපා මාර්ගය කියන්න කරනම් පාඩු වෙන්න බලාගෙන හිතන්න අනේ මේ ඇලුනොත් මේ රූපෙට මොකක්ද මට යන කල මම වැටෙන්නේ සසර එහෙම හිතාගෙන බලනකොට අරයලගෙන එනොත් මොකද දෙන්නේ මෛත්‍රිය අනුකම්පාවෙන් ඉදින් අනේ මේ කට්ටිය වැටෙන්නේ මේක ඉස්සරහ සසරක නේද අන්න ඒකට තමයි මෛත්‍රිය කරුණා දයාව උපේක්ෂා තමන් ඵලයට ඇවිල්ලා බැලුවොත් කියන දේ තමයි මෛත්‍රිය නැතුව තියෙන්නේ නැහැ නැත්තම් බොරු මෛත්‍රියක් මේ නිකන් බොරුවට කියන ඒකට අර ලස්සන වාක්‍යයක් සියලු සත්‍යය නිදුක්තිය ඒ හොඳයි සමත භාවනාව හැබැයි අපි දන්නෝ නැති බව ඇයි මෙන්න මේ ඵලයට ඇවිල්ලා මොකක්ද ඵලේ මේ අටගත්ත තැන තණ්හා වනර්ථයි අසුභයි කියලා දැකලා තණ්හාවෙන් නිදෙන කෙනෙකුට පේන්නේ මම නම් මේ බුද්ධ වචනේ කරගන්න නිසා තේරෙනවා අනේ අනිත් අයට කාගේ තරණක්ද කියලා එන්නේම මෛත්‍රිය එන්නේම කරුණා ඉබේම ඇවිල්ලා ඉබේම දයාව තියෙනවා ඉබේම අනුකම්පාව තියෙනවා අපි ගාව තියෙන දේව දැන් ෘතිමේව තියෙන අනේ අම්මා ඉතින් සතරට යනවට දුක ඒක දුකින් බලන එක මේ මම කියු ටික තියෙන්නේ දුකෙන් තොරව ඉන්න කෙනාට තියෙන ලක්ෂණ. දැන් අපි බලන්නේ අනේ අපේ අම්මා මේක බලලා පාට ඇයිදෝ මේ දුක් විඳිනවා. ඉතින් අම්මත් එක ඔයක් යනවා. කිසි ප්‍රශ්නයක් නෑ අම්මා ඒක බලලා හනෝ අම්මා දිහා බලලා මා කියනවා. අම්මා පිළියෙක බලන් දුක් විඳිනවා මං අම්මා දිහා බලන් දුක් විඳිනවා. මිදෙන්නේ. ඒකයි කිව්වේ. මුක්ති අනාලය. නොවැළි ඉන්නකොට දෙන්නේ මේ ලෝකෙමයි අපරාධයක් කරගන්න. අන්නේ ඉදා දෙන්නේ ඇත්ත කරුණා. අර එන්නේ ව්‍යාජ කරුණා. එයිටත් නැන්නේ ඒ කියන කවුද දුක් කරනවා ඒයි තේයිත් නැතිව ඉතින් ඔය විදියට අපේ ජීවිතේ අද හෙට පොය දවසක් ඇත්තම හරි වටින දවසක් හරියට ආදරේ පොයට මොකද හේතුව මේ වස් මාස මේ ඉල්ල කරන්න බැරි පොයක් ඒ නිසා මේ කාලේ එක දවසක් කොහේ හරි ගිහිල්ලා සිල් අරගෙන සීලයක පිහිටලා හිත දිහා බලන් ඉන්න ඔය රූප බලන්න එපයි කියන්නේ අස්තියන් රූප අතහරින්න යන්න එපා නෑ හැරගෙන බලන්න ඒ හැඩ පේන රූපේ ඒ රූපෙ මෙහෙ හට ගන්න හැටි බලන්න දැන් අර බලනකොට පොල් ගහක් වෙන පොල් ගහ කියලා තියෙන්නේ මෙහෙ සංඥා මෙහෙ සංඥාවට අනුව මෙහෙ සංඛාර හඳුනන වීලේ වඩනෝ කියන්නේ මේ වීලකින් බලන්න එතකොට ඒ පොල් ගහ එහෙ නෙවි මෙහෙ සංඥාව හට ගන්න මේ සංඥාවටයි පොල් ගහ කියලා පේන්නේ කියලා නෝනින් සාකච්ඡා කරගන්න එතකොට අපි අර පොල් ගහ දකින මෙහෙ දිද්දිය දකින නිර්ණය මෙතන අරමුණටයි ඔතන මේ හොඳයි හෝ නරකයි තේ අන්ත දෙක මෙහෙන් දා. වැරදක් පොඩ්ඩේ කිසිල දැන් ආවන්න දන්නා. මෙයාට මෙහෙන් තේනවා එන. නොපෙනුළු වෙලාවේ දීවවා. තෝරාට හරි කැඩුවා. අරකට කන්නා වැඩි වුණා තෝරාට හරි අද. කන්නාය මට්ටමට නෝසිග්ගි වෙන්නේ. නේද? වෙල්ලේ කියන මාල කඩෙන් යන්නේ තණ්හා වැඩි වුණා. සල්ලියට ආසා වැඩි වුණා. ඉතින් ඔක්කොම හේතුව තණ්හාව නම් වෙන හේතුවක් නැහැ නේ ඔරගම් කරන්නේ. ඔක්කොම එකයි. ऑफिस के पड़ी गन में यटी वेनम गन्नो एक ए तन्नाव मनो होरंद दी समार सत्तु देन होद दे अमे मेवा नंग मे हिकि जवन कियनो ने नोकी बेन औरु हरि गलेवेन एक्केने अपिट करन देन ने ओक्कम दरिवला देन धर्माशोक रज्जुरो इत्ती वेरदि करला करला अंतिमट 84000 कदाति होद उना ने ඉඹුර වෙලා මොනවද කරන්නේ? කින් කරන්න පුළුවන්? පව් කරන්න මහබ්බේ ආත්මයෙන්. ධර්මය රැස් කරොත් කර්ම රැස් කරන ආත්මයක් ඊළඟට හම්බෙයි. බේරෙන්න හම්බෙයි. මේ බේරෙන්න හම්බෙලා තියෙන අපි ඊට වඩා උසස්කයක් කරන්නේ. අපි වෙන ආගමිකෙක් නෙවෙයි නැත්තට. වෙන කෙනෙක්. දර්ශනගත වෙලා දෘෂ්ටිගත වෙලා නැහැනේ. අපි කියන දේ තේරෙන මට්ටම ඉන්නකොට අරයට වඩා පින් කරලා තියෙන මොකද්ද? පැහැදිලිව ධර්මසෝක රජුන්ට එහා ගිය කුසලය ධර්මය හඳුරන ඥාන වඩලා ඒකයි අපි කියන්නේ මේ වටිනම දේ අපි ගාව තියෙනවා ඒක තිබ්බත් ඉතින් බලන්න නේද ධර්මයේ මේ මෙච්චරද මාතරද යනගන්නේ ඉතින් අපි ගැන පුළුවට හිතන්න එපා අපි ගොඩක් පින් කරලා තියෙන එකක් දකින්න දැකලා මේ කෙරේ ලොකු කරුණාවක් තමන් කෙරේ කරුණාවක් දෝෂ
අනේ මම මේකෙන් ගැලවෙන්න ඕන නේද මේ සසරට වැටුණු මිනිස්සු විඳින දුක් බලන්න පොඩ්ඩක් ඒකද නෑන්න කාපය නැතුව කකුල් නැතුව අනුන්ට අත් කරගෙන බැනුම් ආගෙන ඉතින් මම බුදුහාමර කියන අනවත වර්ග සූත්‍රෙදී සූත්‍ර දේශනානික තැනක කියනවා එහෙම යාචකෙක් දැක්කම හිතන්න කියලා අනන්ත සංසාරේ අනන්තවත් මම වහම ඉපදුනා ඒක තමයි කිව්ව බුදුහාමර දකින බුද්ධ ඥානයට පේන සත් වයසට ගිය කෙනෙක් දැක්කම හිතන්නේ කොහොමද මං අනන්තවත් මෙහෙම ඉපදුනා නේද අද දැන් මම මෙහෙම හිටියට තා පොඩ්ඩකින් මට ඔය දෙයම ආයි එනවා කියලා දකින්න එතකොටයි කා කිව්ව අර උද්දෝමුකන් උද්දච්ච මට්ටම් එන්නේ නැත්තේ යථා යථානම් පජානාති ඇත්ත දකින්න අපිට මතක් වෙන්නෙම නැහැ නේද අමාරුව කෙනෙක් ඇවිදිනකොට හරි වදයක් නේ අපිට කියලා ඉන්නේ ඒ සමහර දෙමව්පියෝ කියන මම දැකපුවා කියන්නේ මේ ඕක දුක තමයි ඒ වුණාට අපිට මේක මාර්ගය අල්ලගන්න ඕක දුක ඔක්කොම ඕක දුක හරි සමාධියද කියලා ඕක දුක ධර්මයේ කතා කරන්නත් බෑ සමාධිය වැඩේවෝ මම මේක ඉස්තිර කරා පුළුවන් රූපය අරන් අනිත් පැත්තටම යන්න එතකොට මට කතා කරන්න අකුරු වෙන්නේ මම ඒක සමාධිය එක්තරා මට්ටම ගිහින් කතා කරා ඒකයි කිව්වේ ඔක්කොම ඕක දුක දැන් මම දැක්ක අම්මා කෙනෙක් වයසක අම්මා කෙනෙක් තරම් හොඳ පුතේ එහෙම ආයෙ විදියට අර ගෙවල් වල ගිහිල්ලා වෛර කරන්න යන්න එපා දැන් දන්නනේ වෛරය අපිටයි ඇයිද කියලා ඒ පුතාට ලැජ්ජයි අම්මයි අම්මා කියන පුතේ උඹ බලයන්ක ඉස්සරහින් බට දැන් මේ පුතා හැම ඉස්සරහින් ගිහිල්ලා කියන එන්න ඉක්ම මේ අම්මට දණිත් දෙකේ අමාරුයි එන්න බෑ ඒ අම්ම කොටා අමාරුයි යන්න ඉතින් මම අර විද්‍ය දැකලා එක පාරට මට අර බුදුහාමුදුරුවෝ අනේ මේ අපි ගැන කරුණාවෙන් කිව්ව නේද අනන්ත සංසාරේ මෙහෙම මම ගියා කියලා මේ මගේ මාත්ම නේද කියලා මෙනෙහි වුණා එතකොට කියුණේ අනේ මේ සත්‍ය මේ දුක් විඳින්න ඉපදුණු නිසා නේද කියලා මට ශන්නික වෙන්නේ චතුරාර්ය සත්‍ය අරකින් ගව්වෙන් ඇවිල්ලා එන්නේ මං අතෙන් අර ගිටගේ වැදෙනවා චතුරාර්ය සත්‍ය නැමැති උත්තම ශාසනයට මං එනවා අරම දකිනවා දැකලා අනේ පව් කියලා මං දුක් විඳින්නේ නැහැ මේ ආවි දුක නේද කතා නේද මං අතෙන් අතනින් කරුණාව උපදවන මං ඉපදුනොත් ඔය දේම වෙනව නේද එහෙනම් තණ්හාව දුකට හේතු තණ්හාව දුකට මට ඕක වෙනවා කියලා අරට ඥානේ ශක්තිපත් කරනවා මේ ඔබට කිව්වේ මේ නිසා ඔබ බාහිරේ දැක්කහම මේ මගේ ආත්මය හොමයි ඉදිරියට තණ්හාව තිබ්බොත් මට එන්න තියෙන ওই සතර පෙර නිමිති වශයෙන් ඉදා තණ්හ ඉදිරියේ බෝසතාණන් වහන්සේ අහලා දැනගත්ත නුවණ උපදවගත්ත නුවණ විද්‍යා විචක්ෂණ නුවණ අපිට තියෙන්නට ඕන එතකොට හිතන්න මේ මිනිස්සු මොනවද මේ කරන්නේ පව් කියලේ නොවන්නේ දාට අපේ ඇත්ත කරුණා දැන් අපි දුක් විඳින්නේ මොකෙන්ද අපේ තණ්හාව නිසා වෙන හේකින් අපි දුක් විඳින්නේ නැහැ නේද තණ්හාව කියන්නේ කොහොම මොකක් සම්බන්ධවද මං ගලපල පද දෙකෙන් ගලපල නවත්ත මොකක් සම්බන්ධ කොහෙද තණ්හාව තියෙන්නේ අපේ අරමුණට බැඳීමයි තණ්හාව අරමුණට කියන්නේ මොකද්ද කාමය කියලා අරමුණේ තියෙන හැඟීමක් වනේද හැඟීමට කියනවා හැඟීම් බරබවට කියනවා කාමය යමක් ගැන අරමුණක් තියෙන එක එකට කියනවා කාම. ඒක වරද කියලා නොදැක්කොත් තියෙන්නේ ඒකට කැමැති බව කියන තණ්හාව. දැන් අර ලෝම ඇලිච්ච බල්ලා දැක්කහම අර කට්ටියට හිතට ආපු අදහස වරදක් කියලා දකින්නේ නැහැ. බල්ලාගේ වරද දකින්නවා. බල්ලායි වරද දකින්නේ මෙතෙන් ආපු නරක අදහස අල්ලගෙන. ඒ නරක අදහස අල්ලගත්ත කියන්නේ නරක අදහස ද්වේෂය කියලා හිතන්නවා. මෙයා මැරිමුක් යකෙක්. මේ මනුෂ්‍ය යකෙක් කියලා උපදින්නේ. මේ බුද්ධ වචන මම දන්නා පිළිගන්නේ නැද්ද මේක කීවල බලන්න යක්ෂ වර්ග වේද වර්ග විමාන වර්ග වල දිව ඉවි දැක්කද බුදුහාමුදුරු පෙන්නන එතකොට බුදුහාමුදුරු කිව්වා වස වීදුරුවක් ලෙස සලකන්න කිව්වා ද්වේෂේ වස වීදුරුව දඬුවම කියලා හිතන්න කිව්වා මදුරුව දැක්කම 15 සිට ඩෙන්ගු වෙන්න පුළුවන් මේ මත 15 සිට දැකලා මදුරුව එලවන්න මදුරුවට කන්න අරින්න කියනෝ නේද ඔන්න හිත එහෙනම් කන්න අරින්න කිව්වා කියලා නෑ නෑ කන්න එලවන්න මේ සිද්ධිය දකින්න සිද්ධිය වරදම දකින්න මේ ඉන්න නිසා නේ මේ මේවා එන්නේ මේ ඉන්න නිසා තව හිතියක් තව එනවා මේ කියලා තණ්හාව අඩු වෙන විදිහට හිත පවත්වාගෙන යන්න තේරුණාද ඔන්නවට තමයි ගම්බීර පඤ්ඤේන සුදේසික ගම්බීර මේ සංසාරේ විතර ගලවර කරන්න කියලා වෙන මොකක් කරන්න ඕනේ නැහැ. ඔය සිද්ධි චතුරාර්ය සත්‍ය අවබෝධ නම් නිවන් දැක්ක කියන්නේ ගිනි ගන්නෙ නැහැ. එයා වෙනස් වෙන්නේ නැහැ, විකෘති වෙන්නේ නැහැ. එයා අන්න ඒකට කියන සම්මා සමාධි. පුළුවන් නේද? පාත්කනේ. මම අද හෙට ඒක දවල් දින් ගන්න කියන්න එපා එන වෙලාව හිතන්න. උදේට යන්න එපා. දින් ගන්න ගිහිල්ලා හේ දරු සංගරත්නේ දින් දෙනවා අපිට. අනේ මේ සීලය මං ගන්නේ මං ගාව නැති නිසානේ කියලා නෝනින් දකි.
මම මේ මේක හරි කරන්න යන්නේ මගේ මේ පිම් කැඩෙන නිසා කැඩෙන්න ගන්නවා නිසා කියලා ඒවා ඊට වඩා දුර ගිය නුනක් දෙනවා ළඟින් ඉන්න කෙනාට කියන්න යන්න එපා කියන්නේ කිව් පිස්සෙ කියයි ඒ නිවන් දකින්න ඇයි පිස්සෝනේ ධර්මය ගැන කතා කරන අයට සමාජය කියන්නේ පිස්ස කියලා එක තරුණ ළමෙන් මට ඇවිල්ලා කියනවා ගෙදර අම්මා තාත්තා පිස්ස කියලා කියලා නම් හුද්දට ධර්මය දන්න ළමයි ගොඩාක් දියුණු ළමයි වාහකේ ළමයි ධර්මෙ දිගේ පරතරකට ගියපු මට්ටමක් තියෙනවා शक्ति මෙතෙන්ට ආපු අදහසේ වරද නරකයක කෙලින්ම වැරදි කියලා දකින්න. හොඳයි කියලා මේක රෞමෙන් වැරදි කියලා ගන්න. හරිනේ? සුඛ වේදනාවේ රෞමෙන් එන දුක දකින්න. එහෙනම් දුක වේදනාව කෙලින්ම දුකයිනේ. මේ දෙක දකින්න ඉන්නකො. එතකොට තණ්හාව අඩු වෙන්න ගන්න. චික්ක දවසක් යනකොට අරමුණට බැඳෙන්නේ අරමුණ ඇවිල්ලා නැති වෙනවා. අන්න අනිත්‍ය සංඥාව වැඩෙන දවස. අරමුණ එනවා ආපු වේගෙම නැති වෙනවා. ඇයි? අල්ලන ශක්තිය නැහැනේ. එදිරට යාචිකෙක් එනවා මොකුන් නොදී හිතේ මොකද කරන්නේ? පරිජීවණ යනවා. යාන. සිතක් එනවා. අරිහතුන් වහන්සේට චිත්තක්ෂණයක් තුල සිතක් උපදිනවා. සිත ඇලෙන ශක්තිය නැද නැති වෙලා යනවා. රහතන් වහන්සේ තමයි අනිත්‍ය අනිත්‍ය අනුපස්සේ ඉහෙරදී ස්ථීරම අනිත්‍ය උච්චෙක් කියන. ඇති වෙනව නැති වෙනව. මොනවද ඇති වෙන්නේ? රූප වේදනා සංඥා ඇති වෙනව නැති වෙනව. ගවන් ගවන් තේරෙන්නේ නැහැ නේ මොකද තේරෙන්නේ මොලින් කිව්වා අපිට තේරෙන විදියට මොකද්ද මේ දැන් මෙහෙ තියෙන අරමුණ දෙකේ මේ අරමුණේ අරමුණ නරකයි ගන්න කෙලින්ම නරකයි කියලා ගන්න ඒකට තණ්හාව නිරුද්ධ වෙනවා යමක් ගැන හොඳයි කියලා පහළ වුණා නම් හොඳයි කියන එක නිසා තණ්හාව ඇති වෙනොත් මම ආයි සතරට වැටෙන්නේ නැහැ නේද වෙලාවක් ගත කරලා හරි බලන්න භයානකම එක තමයිලු බුදුහාමුදුරු කියන කෙලින්ම හොඳයි කියලා ඔළුව අත ගන්න කෙනා අතිශය භයානකයි ඇයි අපි අදින්නේ සසර හරි ෂෝක් කෙනා කිව්වන ඉවරයි සහතිකේ දෙනකොට මත් කියන්නේ හොඳක් නැහැ නේ දැන් විස්සත් පාසයෙන් සහතිකේ දෙනෝනේ මොනවද දීලද ඔන්න දැන් මට ඔය දෙරිණු කතාව යන ඉන්ටර්නෙට් එකට මිනිත්තු මකලා දාන්න පස්සේ කතා කරමු ඊළඟ දිනේ ඇයි යන්නේ අදින අයමහරක් විතර උදේ අන්තිය ඇදලා දැන් මසත් මේක කරන්න දෙයක් නැහැ අපිට ඉන්න වෙලා තියෙන හැම තැනක අපි කරන ඕනේ අපිට එපා කියන්නත් නැහැ මේ ලෝක සම්මතේ කොහොමද එපා කියන්නේ මම කටින් ඉන්නලා තියෙන හැම තැනක අපිට එපා කියවදින් අපි ඊළඟ මොහොතේ මෙඩි කියලා මරන්න පුළුවන් තරම් සැහැසිකම් ඒවට ඇලුණු ඒව රජකරවගත්ත සමාජයක ඉන්නේ අපි හැබැයි අවබෝධ කරගන්න අපිට අවබෝධ ඔක්කොම ලෝකේ අපි හොඳයි කියන කෙනා අන්තිම බයනකට නරකයි කියන කෙනා කොහොම නරකම නෙපෙන්නන්නේ කෙලින්ම පෙන්නනවානේ හොඳයි කියන කෙනා අපිට හොඳයි කියලා අලවල තියන කවුරුද කෙලින්ම සසරේ අනේ දෙමින් සිටි වගේ කෙනෙක් උනත් දුක තියෙනවා දුක් විඳින්න මරණාසන්න වෙලා යර මොකදිනුව සැපක් නැහැ කාපු මේකල්ලා සැප මතක් කර තව දුකයි අනේ ඔබතුමා තරුණෙක් වෙලා ඉති මීටර් 100 දීව මතක් කරන්න ඔබට සැප නිදි තවාඩා යන්නේ අයියෝ ඇත්තද පොලිස් ඒ එක මට නැහැ නේ කියලා ඒකත් දුකයි ඔක්කොම දුක් රැස් කරලා තියෙනවා නේද සහතික මෙච්චර තියෙනවා මට මේ සහතික වල ජොබ් ගන්න නැහැ කියන්නේ මොනවද සහතික ගොඩක් තියෙන කෙනා එක සහතිකේ තියෙන කෙනාට දුක අඩු මේ කෙනෙක් නෝගේ ඉන්න නිවි කියන්නේ අනේ මට නිකියක් තියෙන නිකියට අම්මනේ දහම් පාසල් පස් වීම 2500 අවුරුද්දට පඩි
එයා හඬනවා අරකින් සාතික විදියක් ඔක්කොම දුක් මම මේ ඔප්පු කරන්නේ ඔක්කොම දුක් තියෙන බව විතරයි සැප තියෙන මේ ධර්මය අහන්න ඕනේ සැප විඳින්නේ සැප තියෙනවා බුදුදහමක් කොහොම නැහැනේ බුදුහාමුදුරුවෝ කියන්නේ සැප නැහැ කියලා බුද්ධ වචනේ සබ්බේ සංඛාරා පරම දුක්ඛ කිය වචනේ අපිට මේ ඔප්පු කරන්න මම උත්සාහ කරනවා मम कथा अभी उत्साह मे धर्म अवबोधे मे कुछ शक्ति विश्वास।